උතුමෝ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ආයුබෝවන්. සෙත්නෙත් අසපුව සෙනසුරාදා දහම් කතිකාවත ධර්ම දේශනාව ආරම්භ කරන මොහොතේ අපි දන්නවා අපි කෙමෙන් කෙමෙන් පිවිසෙන්නේ උතුමෝ වෛශාඛ්‍ය මංගල්‍යයට. ඒ වෛශාඛ්‍ය මංගල්‍යයට තවත් සති කිහිපයක් තිබේදී මේ වෙසක් මාසය තුලත් ඔබට නොඅඩුව ධර්මානුශාසනා ධර්ම සාකච්ඡා දහම් කරුණු බෙදා හදා ගන්න අතරේ අදත් අපි සූදානම් සෙනසුරාදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. අද සිත්නෙත් අසපුව සඳහා පින්බර දායකත්වය දරන්නේ අම්බලන්ගොඩ පීරිස්වැදමාවත අංක 2 නිවසේහි පදිංචි දයනන්ද ගුණසේකර සහ ටෙස්ලින් වාස් ගුණවර්ධන දෙපළ විසින්. ඔවුන්ගේ ආරාධනය මතින් අපි අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුව සඳහා වැඩම කොට වදාළ ගම්පහ පවුන් පැලස්ස නිර්මාතෘ අවසරයි වන්දනීය පූජනීය වල්පොල ගෝතම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මුක්ඛදං ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට තාම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා අම්බලන්ගොඩ පීරිස් වෙදමාවතේ අංක 2 දරණ නිවසේ පදිංචි පින්වත් දයානන්ද ගුණසේකර මහත්මයා සහ ටෙස්ලින් වාස් ගුණවර්ධන ඒ පින්නතුන් විසින්. ඒත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාවන් අපි සඵල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරමින් සඳහන් කරගත්ත සියලු ඒ අරමුණු දේශනාව අවසානයේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන කියලා ඒත්තන්ටත් සිහිපත් කරමින් ඔබට ආරාධනා කරනවා. අද මේ සිත්නෙත් අසපුවේ පළමු පැයට නියමිත උතුම් ධර්මානුශාසනාවට මේ වෙලාවේ අපි අවධානය යොමු කරන්නේ. අපි කවුරුත් මේ ගත කරන කාලය ඉතාම දුෂ්කර කාලයක්. කොරෝනා වගේම මේ දවස්වල අපි දන්නවා මේ රටේ ගොඩාක් ප්‍රදේශවලට ගම් වතුර නිසා බොහෝ දෙනා පීඩණයට පත් වෙලා සිටිනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපේ සිත්නෙත් අසපුව සුපුරුදු විදිහට ශ්‍රවණය කරපු බොහෝ ඇත්තොත් මේ පවතින වාතාවරණය තුළ අපහසුතාවයට පත් වෙලා ඇති. ගෙවල් වලට සමහර ලාවට ගම් වතුර ඇවිල්ලා නිසා බොහෝ දෙනා අද වෙනදා සිත්නෙත් අසපුව අහන සමහරුන්ට අද සිත්නෙත් අසපුව අහන්න පවා සුදුසු පරිසරයක් නැතුව එන්න පුළුවන්. ඇතැම් අය නායෑම් ආදී දේ නිසා ගම් වතුර නිසා මිය පරලොව ගියා. ඉතින් ඒ අයටත් පුණ්‍යානුමෝදනා කරන ගමන් වෙන කවදාටත් වඩා මේ කාලේ පින්වත්නි කොරෝනා නිසා මේ යන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබේ ජීවිතය බොහෝ කලක් තවත් මේ ලැබුව දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ කුසල් වඩන්න හැකි විදිහට ඔබට පරිස්සමින් ජීවිතේ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරගෙන තව බොහෝ ධර්මය අහන්න තියෙන මේ කාලේ ඒ උතුම් ධර්ම මාර්ගයේ හිතින් පුරුදු පුහුණු කරන්න තියෙන කාලේ ඔබට පින්වත්නි
නාස්ති නොවෙන්නට තමන් තමන්ගේ වගකීම අකුරටම ඉටු කරන්න කියලා හැම දෙනාටම කාරුණිකව සිහිපත් කරනවා. ඉතින් දැන් අපි පසුගිය සෙනසුරාදා සිත්නි තසපුවට වැඩම නොකරපු අවස්ථාවේ අපි දැක්කා බොහෝ දෙනා අපිට දුරකථනයෙන් ඇමතුම් දෙන්න දන්න කියන අය සහ සමහරු අංක හොයාගෙන බොහෝ දෙනා විමසීම් කළා සයින්හංස අද සිත්නි තසපුවට වැඩි නැත්තේ ඇයි අසනීපකින්ද සමහර අය මේ කාලේ තියෙන තත්ත්වය පිළිබඳව අනිසි විදිහට බය ඇති වෙනවා. එහෙම අවස්ථාවකදීත් ඉතින් එහෙම බයක් වෙන්න කාරණා නැහැ. අපි එනමුත් එකක් තේරුම් ගන්නට ඕනේ, අද මේ ධර්මයේ කියා දෙන මම ලබන සතියේ සිත්නිතසපුවට වඩින්න පුළුවන් වාතාවරණයක එහෙම මේ විශ්වාසවන්ත ඒ වගේ කාල පරිච්ඡේදයක නෙමේ ඉන්නේ වින්වත්නි. අපි ධර්මයේ කියා දෙන අවසාන දේශනාව වෙන්න පුළුවන් ජීවිතේ. ඔබ ධර්මය අහන ජීවිතේ අන්තිම ශ්‍රවණය කරන දේශනේ වෙන්නත් පුළුවන්. එහෙම කාලෙකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි ගොඩාක් අපිට ජීවත් වෙන කාලේ තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා. ආරක්ෂා වෙන එක වෙනයි, හැබැයි ජීවත් වෙන්න අපිට බොහෝ කාලේ තියෙනවා. මන්නම් හරි පරිස්සමින් ඉන්නේ, එහෙම හිතන්න එපා. ජීවත් වෙන්නේ මේ අන්තිම මොහොත එහෙම හිතන තරමට ඔබ පින්වත්නි ප්‍රමාද වෙන්නේ නැහැ කුසලෙට. මේ තමයි ජීවිතේ මට ලැබිච්ච හොඳම මොහොත. එහෙම හිතන තරමට ඔබ පරිස්සම් වෙනවා හිතත්. මේ වෙලාවේ අපිට කය පරිස්සම් කරනවා වගේම හිතත් පරිස්සම් කරගන්න ඕනේ. අපි බොහෝ දෙනා ජීවිතේ සමහරලාවට අසරණ වෙන තැන් තියෙනවා කෙලෙස් වලින් හිත ආතුරු වුණාට පස්සේ. ඒක පින්වත්නි බාහිර මේ කය ආතුර වෙනවට වඩා ජීවිතේ බොහෝම වේදනාකාරී. මිනිස්සුන්ට හිතක් ආතුරු වුණාට පස්සේ, හිතට පීඩන ඇති වුණාට පස්සේ, මානසිකව ආතතියට ලක් වුණාට පස්සේ මිනිස්සු විවිධ වැරදිවලට පෙළඹෙනවා. මිනිස්සුන්ගේ ජීවිත සමහර වෙලාවට කයට වුණත් දුක් දෙන්න ඕන් දෙසරයක් හිතන්නේ හිත ආතුර කරගත්තට පස්සේ. දන්නවා ගොඩාක් ලෝකෙ මිනිස්සු ඉන්නවා සියදිවි නසාගන්න, ජීවිතේ බොහෝම ඉක්මනින් අවසන් කරගන්න උත්සාහ කරනවා හිතට ඇතිවෙන මානසික ආතතියන් නිසා. ජීවිතේ බොහෝම ඉක්මනට අවසන් කරගත්තේ හිත ලෙඩ වෙච්ච නිසා නම්. ඒ කියන්නේ පින්වත්නි ඇඟත් තනිකරම හිත ආරක්ෂා වෙන තාක්කල් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක අපි කියන්නේ ඇයි? හිතේ දැඩිව ද්වේෂය තියෙන කෙනා, නිතර නිතර ද්වේෂයෙන් පුපුර පුපුර ඉන්න කෙනා, එයාගේ හිත පාලනය කරගන්න බැරිකමට එයා ඒ ද්වේෂය නිතර නිතර බහුල වශයෙන් වඩනවා නම්, පුරුදු කරනවා නම්, ඒකේ ප්‍රතිඵලයක් විදියට එයා කායිකවත් දුර්වල වෙනවා. මේ හිත හරියට කායික බලපෑමක් පින්වත්නි විවිධ ලෙඩවලට. අනිත් එක ඔබ හිතන්න, සමහරලාවට මිනිස්සු ජීවිතේ විවිධ ඇබ්බැහිවීම් නිසා මේ ශරීරය දුර්වල කරගන්නවා. හිතේ තියෙන ඇබ්බැහිවීම් නිසා මත් වතුර ගත්තත් කය දුර්වල කරගන්නේ මත් වතුර නිසා, හිත පාලනය කරගන්න බැරි හිතට වෙච්ච වහල්වීමක් නිසා. එතකොට බලන්න කයට තියෙන ආවිෂ අඩු කරන්න, හිත පාලනය කරන්න බැරි හිත දමනය කරන්න බැරි එක ලොකු හේතුවක්. එහෙනම් පින්වත්නි හිත සංවර කරගත්ත කෙනා, හිත ආතුර නැතිනම්
හිත ලෙඩ වෙලා නැත්තම් හිත දමනය කරනවා නම් ඔබේ කයත් බොහෝ කල පරිස්සම් වෙයි. කයටත් ආයුෂ ලැබෙයි දික්වේ. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න. අපේ සමහර අය ජීවිතේ ආයුෂ අතාරිනවා දකිනවා මේ අඩු ආයුෂයෙන් ඔවුන් බොහොම ටික කාලෙකින් ජීවිතේ කර්ම නිසා ගෙනාපු ආයුෂ අවසන් වෙලා ජීවිතේ අතාරිනවා මොනවා හරි දෙයකට, එක්ක මොනවා හරි ලෙඩ වෙලා මොනවා හරි වෙලා. එතකොට බැලුවට පස්සේ පරණ කර්මයක් මොකක් කරේ, එක්ක අතීත ආත්මික කාවහරි මරපු, එක්ක යම්කිසි සතෙක් ඝාතනය කරපු, එහෙම අකුසල කර්මයක් මේ ජීවිතේ විපාක දීලා බොහෝම අඩු වයසින් මැරෙනවා. එතකොටත් බලන්න ඔබ නිකන් හිතලා පෙර ජීවිතේක ඒ කර්මය කළේ මේ හිත පාලනය කරගත්ත නැති, හිත දමනය කරගත්ත නැති නිසානේ. එතකොට එදා ඒ ජීවිතේදී හිත දමනය නොකරගත් එකේ විපාකෙට යම්කිසි අකුසල කර්මයක් කළා, ඒකේ විපාකෙ මේ ජීවිතේ විඳින්න අඩු ආයුෂයෙන් මැරෙනවා. එහෙම බැලුවට පස්සේ මේ ජීවිතේ ඇබ්බැහිවීම ආදී දේ විතරක් නෙමෙයි, එහෙනම් කර්මය නිසා මැරෙන එකට වුණත් මේ කය එක්මනින්ම විනාශ වෙලා යන එකට එතනත් බලන් ගියාම හිත පාලනය කරගන්න බැරි වෙච්ච එක බලපෑමක් වෙලා තියෙනවා. එහෙම හැම විදියෙම බැලුවට පස්සේ ඔබට කය රැකෙන්න ඕන නම් ඒත් ඔබ රකින්න ඕනේ මොකද්ද? හිත. ධර්මය අහන්නේ මේ හිත දමනය කරන්න, හිත සංසුන් කරන්න, හිත සංවර කරන්න, හිත පාලනය කරන්න. ධර්මයේ තියෙන එකට ඔබ මම පින්වත්නි යම් මොහොතක ධර්මයෙන් ඈත් වෙනවද, හිත පාලනය කරන, හිත දමනය කරනකින් අපි ඈත් වෙනවා. එනිසා හැම වෙලාවෙම ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ බුදු නැතින් දැකලා වදාළ කරුණක් තියෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. මේ හිත බොහෝ කලක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවායි කියන්නේ ආරක්ෂා නොකළොත්. දැන් ලෝකේ තියෙනවානේ සමහර දේවල් ආරක්ෂා කරේ නැත්තම් බොහොම අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. යම් ඇතැම් දේ තියෙනවා ආරක්ෂා නොකළොත් එම් මහා විනාශයක් වෙනවා. ඒ දේවල් ඒ නිසා ආරක්ෂා කරන්න ඕනේ විනාශ වෙන්නේ නැති වෙන්න. ඉතින් එහෙම ගත්තම ඉතින් ඔබට පේන එහෙන හැම දෙයක්ම ගත්තම ඔය කතන්දරයට අයිති. සමහරවිට තමන්ගේ ගෙදර තියෙන භෞතික දේ වුණත් ඕනම දෙයක්, තමන්ගේ දරුවෙක් වුණත් ආරක්ෂා කරේ නැත්තම් එහෙම මහා විනාශයක් වෙනවා. තමන්ගේ වස්තු භෝග ගත්තත්, මිල මුදල් රන් රිදී මුතුමැණික් ගත්ත ආරක්ෂා කරන්න වෙනවා. යාන වාහන, ගෙවල් දොරවල් හැමදේම ආරක්ෂා කරන්න වෙනවා. පින්වත්නි ඔය ආරක්ෂා කරන්න වෙන දේවල්, ආරක්ෂා නොකළොත් විනාශ වෙන දේවල් අතරේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිත තරං ආරක්ෂා නොකිරීමෙන් මහා විනාශයක් වෙන දේවල් හිත තරං දෙයක් මේ ලෝකෙ වෙන උන්වහන්සේ බුදු නැතින් දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ කොයි දේ ආරක්ෂා කළත් විනාශයක් වෙන දේවල් තියෙනවා නම් මොනවා හරි දෙයක් රැකලා විනාශ රැක්කොත් විනාශ වෙන්නේ නැහැ, හැබැයි රැක්කේ නැත්තම් විනාශ වෙනවායි කියන දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක් අතරෙම හිත තමයි ඉහළින්ම තියෙන්නේ කියන එකයි උන්වහන්සේ පෙන්වන්නේ. කොයි දේ රකින්නත් කලින් එහෙනම් හිත රකින්න ඕනේ කියන එකයි එතනදී කියන්නේ. අපි හිත ආරක්ෂා කරගන්නේ හිතන්නෙම ඉතාම ස්වල්ප දෙනෙක්. හිත ගැන වගක් නැහැ අපි බොහෝ දෙනාට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න කෙනෙක් හිත ගැන අවධානයෙන් කටයුතු කරනවා, හිත ගැන පරිස්සම් වෙනවා, හිත සංසුන් කරන්න, හිත රකින්න තමන්ගේ පුළුවන් කැපවීමෙන් උපරිම උත්සාහය දරනවා. මේ ශාසනය තුල පින්වත්නි ස්වාමීන් වහන්සේලා මහාන වෙන්නෙත් ඒ හිත ආරක්ෂා කරගන්න. මේ හිත ආරක්ෂා කරගන්න මහාන වුණාම සමහර ලාවට ඔබ දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා සිල්වත්, සමහර ස්වාමීන් වහන්සේලාට ඒ සීලය ආරක්ෂා කරගන්න අමාරුයි.
සමහර ස්වාමින්වහන්සලා ඉන්නවා ආරණ්‍ය සේනාසනවල, සමහර සන්නහන්සලා ග්‍රාමවාසී. තවත් සමහර ස්වාමින්වහන්සලා ඉන්නවා පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ. තවත් සමහර සන්නහන්සලා ගිහි ඇත්තු ගෙන දෙන දාන පිළිගන්නවා. සමහර සන්නහන්සලා ඉන්නවා පාංශුකොළ සිවුරු පුරවන. සමහර සන්නහන්සලා ගිහි ඇත්තු දෙන සිවුරු පුරවන. එතකොට පින්වත්නි, සමහර ස්වාමින්වහන්සලා නිවන් මඟ පුරුදු පුහුණු කරනවා. නිවන පිණිස උන්වහන්සේලා පිහිස මහන්සි වෙනවා. අරහත්වේ පිණිස වීරිය කරනවා. සමහර සන්නහන්සලාට එහෙම වීරියක් නැහැ. බොහොම ප්‍රමාදයි. ඒ හැම විදිහෙම සන්නහසලා මේ ශාසනේ ඉන්නවා. භික්ෂුවකට යැපෙන්න දන්පැන් පූජා කරන ගිහි ඇත්තෝ ඔය සියලු සන්නහන්සලා අතරින් වඩාත් කැමති සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සලට දන් දෙන්න. ග්‍රාමවාසී ස්වාමින්වහන්සලට වඩා අරණ්‍යවාසී ස්වාමින්වහන්සලට දන් දෙන්න මිනිස්සු වඩාත් ප්‍රියයි. ග්‍රාමවාසී ස්වාමින්වහන්සේ නමක් බොහොම ළඟ ඉද්දිත් සමහර ලාවට අරණ්‍යවාසී ස්වාමින්වහන්සලා සොයාගෙන බොහෝ දුර යනවා. අර ළඟ ඉන්න ස්වාමින්වහන්සලා සහ බොහෝ ස්වාමින්වහන්සේලාව පසු කරමින් බොහෝ දුර ගිහිල්ලා ආරණ්‍ය සේනාසන වලට දන් පැන් පූජා කරනවා මිනිස්සු. මිනිස්සු කැමති ග්‍රාමවාසී භික්ෂුවට වැඩිය අරණ්‍යවාසී භික්ෂුවට දන් දෙන්න. මිනිස්සු කැමති ගියන්ගෙන් දානි පිළිගන්න හාමුදුරුවන්ට වඩා පිණ්ඩපාතේ වැඩන හාමුදුරු කෙනෙක් දැක්කොත් එහෙම කොහොම හරි දානි ටිකක් දෙන්න. මම දැකලා තියෙනවා සමහර අය සන්නහස නමක් පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේ කාර්යාලයට බැඳගෙන යන බත් පාර්සලේ බෑග් එකකින් එළියට අරගෙන මේ දවල්ට කන්න කියලා ගෙනියන පාර්සලේ එයා ඒ වෙලාවෙම හරිම සතුටින් අර ස්වාමින්වහන්සේට පාත්‍රයට පූජා කරනවා සන්නහස මේ දාන එක පිළිගන්න කියලා. සමහර විට පින්වත්නි, ඒ ගිහි කෙනා ඒ වැඩට යන අතරේ ඕනතරම් සන්නහසලව හම්බෙන්න පුළුවන් මෙතෙක් ජීවිතේ හම්බෙලා ඇති. සමහර විට තමන් බස් එකකට නගින්න බස් හෝල්ට කියනකොට තව හාමුදුරු කෙනෙක් බස් හෝල්ට ඉන්න වෙන්න පුළුවන්. තමන් බස් එකට නැග්ගට පස්සේ බස් එකේ තව හාමුදුරු කෙනෙක් සීට් එකේ වාඩිලා ඉන්න වෙන්න පුළුවන්. ඕනතරම් ස්වාමින්වහන්සේලව මග හම්බෙන්න වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට හිතක් ආවේ නැති අර තමන්ගේ අතේ තියෙන බත් පාර්සලේ පූජ කරන්න ඕන කියලා හිතක් ආවේ නැති කෙනා පිණ්ඩපාතේ වැඩන සන්නස නම දැක්ක හැටි පූජා කරන අවස්ථාව අපි දැකලා තියෙනවා. ඒ මොකද මිනිස්සු කැමති පිණ්ඩපාතේ වැඩන භික්ෂුවකට දාන පිළිගන්නන්න. ආරණ්‍යක ඉන්න භික්ෂුවකට කොච්චර හරි දුර ගිහිල්ලා එහෙම දාන පිළිගන්නන්න කැමති මිනිස්සු. යම් භික්ෂුවක් සිල්වත් කියලා දැනගත්තොත් එහෙම, යම් භික්ෂුවක් හොඳට භාවනා කරනවා කියලා දැනගත්තොත් එහෙම, ගිහියෝ අපි දැකලා තියෙන සමහර අය අනේ සන්නහස මේකත් පිළිගන්න මේ දේත් පිළිගන්න කියලා බලෙන් ගිහිල්ලා දානි දෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩාක් හිතට ප්‍රියයි ගුණවත් සන්නහන්සලා සිල්වත් සන්නහන්සලා හම්බුනහම. සමහර වෙලාවට ඔය ඇතැම් ස්වාමින්වහන්සේලා පිළිබඳව අපිට ආරංචි වෙනවා. උදාහරණයකට පසුගිය කාලේ ආවිෂත් හැරපු අපි බොහෝම ගරු කරන ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමින්වහන්සේ, උන්වහන්සේ බොහෝ කාලයක් මේ රටේ වනගතව මේ ධර්ම මාර්ගයේ වඩපු ස්වාමින්වහන්සේ නම. බොහෝ දින අතරේ උන්වහන්සේ රහත් වෙලා කියලා පවා විශ්වාසයක් තිබුණා. අපිට මතකයි ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ රහත් වෙලා කියලා තීච්ච ඒ අදහස කවුරු හරි කෙනෙක් දැනගත්ත ගමන් මේ ස්වාමින්වහන්සේලා පවා ගිහි ඇත විතරනේ මං කියන්නේ, ඔවුන්ට ටග්ගාලා කියවෙන අනේ ඒ
ඩෙන්මාර්ක් ඥානදීප සංසයට දානි ටිකක් පූජා කරගන්න තිබ්බනම්. ඉතින් එහෙම රහත් වෙලා කියලා ඇහෙනකොටම කියන දෙයක් තමයි. ගිලම්පස ටිකක් හරි බෙහෙච්චොට්ටක් හරි පූජා කරගන්න තිබ්බනම්. එනේ මිනිස්සු හරි කැමති පින්වත්නි රහතන් වහන්සේලාට රහත් වෙන්න වීරිය වඩන මාර්ගඵලලාභී උත්තමයන්ට දන් දෙන්න ආසයි මිනිස්සු. දැනගත්ත ගමන් මිනිසුන්ගේ හිතට එන්නේ අනේ මටත් දානි ටිකක් දී ගන්න තිබ්බනම්. ඒක තමයි මිනිසුන්ගේ ජීවිතේ ඔවුන්ගේ හිතට අග්ගාල හිතෙන ප්‍රධාන අරමුණ. දන් පෙන් දෙන්න ඕනේ. උන්වහන්සේට මොනවා හරි පූජා කරගන්න ඕනේ. සිල්වතුන්ට ගුණවතුන්ට ඒ වගේ උත්තමයන්ට පින්වත්නි එහෙම දන් දෙන්න මිනිසුන්ගේ හිතේ තියෙන ආසාව පිළිබඳව ඒක කොච්චර දුරට කරන්න සුදුසුද නැද්ද? ඒක කරන්න ඕනේද නැද්ද එහෙම? ඒ ගැන ඔබ හිතන්න ඕනේ කොහොමද? ඒක හරිද වැරදිද? මේ පිළිබඳව කියා දෙන වටිනා බුද්ධ අවවාදයක් ඇතුළත් සූත්‍රයක් අංගුත්තර නිකායේ තියෙන පින්වත්නි දාරු කම්මික සූත්‍රය කියලා. ආංගේ දේශනය තමයි ඔබට මේ වෙලාවේ කියා දෙන්නේ. මොකද දැන් මේ දවස්වල මම දැක්කා සමාජ ජාලවල හරියට පැතිරලා යන වීඩියෝ පටයක් බුරුමේ ස්වාමීන් වහන්සේ නමක් පිරිනිවන් පාන අවස්ථාවක් කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ යම්කිසි හැසිරෙන අවස්ථාවක් ගැන මිනිසුන්ගේ අතර ලොකු පැහැදීමක් ඇති වෙලා මේ වීඩියෝ පටය බුරුමේ විතරක් නෙමෙයි අපේ රටේ පවා හැම තැනම වේගෙන් ව්‍යාප්ත වුණා. මේ පැතිරිලා ගියා. මිනිස්සු සමහර ලාවට මුහුණු පොත්වල විතරක් නෙමෙයි අපිට පවා WhatsApp වලට එවනවා, විවිධ විදිහට එවනවා. සන්නහස මේක දැක්කද? මේක ඇත්ත නැත්ත මොකද්ද? සනස මේක ඇත්තද? අනේ වටිනවා සාදු සාදු කියලා මේ වීඩියෝ පටය හැමතැනම හුවමාරු වෙනවා. අපිටත් බොහෝ දෙනා එවනවා, අපෙනුත් බොහෝ දෙනා විමසනවා. ඒ මොකද පිරිනිවන් පායවා කියන වචනේට මිනිස්සු ආසයි, රහතන් වහන්සේලා දකින්න මිනිස්සු ආසයි, මිනිස්සුන්ට ප්‍රියයි. අපි අතරේ සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනේ පින්වත්නි, ඔය නෙගටිව් දේවල්, වැරදි දේවල් තග්ගාල පැතිරෙනවා කියලා. මිනිස්සු දැන් හිතන්න, මට මතකයි අපේ නෙල්ලිගල හාමුදුරුව දවසක් කියනවා ඔය කූරගලට ශ්‍රමදානයකට එක්තරා විශ්වවිද්‍යාලයක ස්වාමීන් වහන්සේලා විශාල සංඝ පිරිසක් සහභාගී වුණා මේ ගඩොල් අදින්න උඩ ඉදිකරන චෛත්‍ය රාජානන් වහන්සේට සංඝයා දැන් ශ්‍රමදානයක් විදිහට ගඩොල් ඇද්දා. පොඩි තරුණ හාමුදුරුවරු විශ්වවිද්‍යාලේ ඉන්න විශාල සංඝ පිරිස, සියයකටත් අධික විශාල සංඝ පිරිස. හැබැයි නෙල්ලිගල හාමුදුරුවෝ කියනවා මාධ්‍යවල විශ්වවිද්‍යාල හාමුදුරුවරු කොහේ හරි එකතු වෙලා උද්ඝෝෂණයක් කරොත්, පෙළපාලියක් ගියොත්, මොනහරි බැරියර් පෙරලලා මොනහරි දෙයක් කරොත්, ගේට්ටුවක් උඩින් පැන්නොත්, යම් විරෝධතාවයක් කළොත්, ඒව ගැන මාධ්‍ය පුකුරු පිටින් එකතු වෙලා රටට පෙන්නවා මේන් හාමුදුරුවරු, මේ විශ්වවිද්‍යාලවල හාමුදුරුවරු මෙහෙමයි කියලා. හැබැයි මේ හාමුදුරුවෝ ඒ විශ්වවිද්‍යාලවල ඉන්න ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ වගේ පින්කමක් කළා, මෙහෙම ශ්‍රමදානයක් කළා, සෑයකට ගඩොල් ඇද්ද එකතු වෙලා, ඒව ගැන කිසිම මාධ්‍යයක් ඒ ගැන කතා කරන්න කිසි ඕනකමක් වගක් නැහැ. විශ්වවිද්‍යාලෙම හාමුදුරුවෝ අර වගේ දෙයකට එකතු වුණාම ඒව මේ රටට ලොකු මාතෘකා කරනවා. හැබැයි මේව මාතෘකා වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ මතක් කළේ. ඒක ඇත්තක් තියෙනවා. හැම වෙලාවෙම මිනිස්සු හොයන්නේ කුණු. මිනිස්සුන්ට ඕනේ පින්වත්නි අපවිත්‍ර දේවල්ම පුළුවන් තරම් ඇදගෙන කතා කරන්න. ගොසිප් වෙන්නේ ගොඩාක් වෙලාවට ඒ වගේ කුණු. හැබැයි අපි හිතනවානේ දැන් ඒ වගේ අර
නෙගටිව් දේවල් වලට තමයි සමාජේ වැඩියෙන් කතා බහත් තියෙන්නේ. නෙගටිව් දේට තමයි වඩාත් මිනිස්සු උනන්දු. නෙගටිව් දේවල් තමයි ෂෙයා කරගෙන එකිනෙකාට පෙන්නගෙන හුවමාරු වෙන්නේ කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි, මිනිස්සු සමාජේ යම්කිසි සන්නහස නමක් රහත් වෙලා කියලා ඇහුනොත් උන්වහන්සේ දකින්න මිනිස්සු පෝලිං ගැහිලා එකතු වෙනවා. මිනිස්සු ආසයි යම් සන්නහස නමක් පිරිනිවන් පෑවා කියලා ඇහෙනකොට ඒ වගේ වීඩියෝ පටයක් හැමතැනම පැතිරිලා ගිහිල්ලා තරුණ ළමයි පවා සාදු සාදු කිය කිය මේව ෂෙයා කරනවා අපි දැක්කේ. ඇයි ඒ? ඔවුන් පින්වත්නි කුණු විතරක් නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත්වල තියෙන රහතන් වහන්සේලා, දුර්ලභයි රහතන් වහන්සේලා දකින්න ලැබෙන එක මහා භාග්‍යයක්. පිරිනමම් පානවා කියන්නේ මේ සසර ගමන නිවෙන මොහොත, සංස්කාරයන් අත්හරින මොහොතේ මොහොත හරිම ජීවිතේ දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්. මිනිස්සු ඒව දකින්නත් කැමති, කුණු විතරක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි අපි දකිනවා අපේ රටේ යම් කිසි සන්නහන්සේ නමක්, ධර්මදේශකයන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ එක්තරා වාක්‍යයකින් ප්‍රසිද්ධ වුණා. ඒ වාක්‍ය තුල මහරහතුන් කියන වචන ටික තියෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ දේශන අහන්න, පැය දෙක තුන දේශන අහන්න මිනිස්සු දහස් ගණන් එකතු වුණා. උන්වහන්සේ වීරිය වෙනුවෙන් ඉතාම වටින දේශන සිද්ධ කළා. එතකොට මහරහතුන් කියන වචනේ ඇහෙනකොට මිනිස්සු සමහරු කිව්වා අපි මේ රහතන් වහන්සේ නමක් දකින්න යන්නේ. සමහරලාට ඔවුන් කියන්නේ උන්ට බණ අහන්න නෙමෙයි, ඒ ස්වාමීන් වහන්සේ දකින්න අපි ගියේ. ඇතැම් අය කිව්වා අපිට රහතන් වහන්සේ නමක් කියන දේශන අහන්න ආස හිතන, ඒ නිසා අපි ගියේ. එතකොට පින්වත්නි කොයි වෙලාවෙ හරි උන්වහන්සේ විසින් ප්‍රකාශයක් කළොත් එහෙම නෑ මම රහත් වෙලා නෑ කියලා, ඕන්න එතනින් එහාට අර ගියපු මිනිස්සු දැන් අර දේශනේ වටිනාකම ඔලුවට ගන්නෑ. ඒ දේශනාම උන්වහන්සේ තවදුරට කළත් නෑ මම රහත් වෙලා නෑ කිව්වොත් එහෙම එතනින් එහාට අර වටිනා දේශනේ මෙතෙක් ගත්ත අහපු ඒ ශ්‍රවණය අතහරිනා ඉන්නවා. හැමෝම නැති වුණත් තව පිරිසක් හැලෙනවා. මොකද ඒ අයට ඕනුනේ ඒ කියාදෙන දේශනාවේ තියෙන කරුණු ටික නෙමෙයි, රහතන් වහන්සේ නමක් කියන්නේ. අන්න එහෙම කියලා අහන්න මිනිස්සු ආසයි පින්වත්. එහෙම රහතන් වහන්සේලා දකින්න, රහතන් වහන්සේලා පිරිනිවන් පාන බලන්න, රහතන් වහන්සේලා භාවනා කරන බලන්න, රහතන් වහන්සේලා උඩින් යන බලන්න. මිනිස්සුන්ගේ ජීවිතේ සමහර වෙලාවට මේ වගේ අර හිතට තියෙන ප්‍රේමනාපකම අද කාලේ විතරක් නෙමෙයි, දැන් අද නම් රහතන් වහන්සේලා දුර්ලභයිනේ. ලේසියෙන් රහතන් වහන්සේ නමක් දකින්න හම්බෙන්නේ නැහනේ. එහෙම අර හැමතැනම පාරේ නිතර රහතන් වහන්සේලා පිණ්ඩපාතයට වඩිනවා, ගෙදරකට දානෙකට වැඩියොත් ඔතන රහතන් වහන්සේලා කීප නමක් කරේ අනිවාර්යෙන් ඉන්නවා. අද එහෙම යුගයක් නෙමෙයිනේ පින්වත්, මේක රහතන් වහන්සේලා යුගයක් නෙමෙයි. රහතන් වහන්සේලා නැහැ කියනවා නෙමෙයි, රහතන් වහන්සේලා සුලභ නැහනේ. හැබැයි බුද්ධ කාලේ ගත්තොත් එහෙම රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් පහළ වුණා. රහතන් වහන්සේලා දානෙකට වඩිනවා, ඒ දානේ සමහරලාවට වැඩියෙන් ඉන්නේ රහතන් වහන්සේලා. සමහරලාට ආරාමයකට වැඩියට පස්සේ ඒ ආරාමයේ ඉන්න සන්නසල අතර බොහෝ ඉන්නේ රහතන් වහන්සේලා. හිමයි එදා එච්චර රහතන් වහන්සේලා සුලභ කාලේ, දැන් තරම් මිනිසුන්ට එහෙම රහතන් වහන්සේලා ගැන ලොකු ඔය දැන් ඔය දකින්න ඕනේ, දන් දෙන්න ඕනේ රහතන් වහන්සේලාට කියන උනන්දුවක්. ඒ කාලේ මිනිස්සුන්ට එහෙම රහතන් වහන්සේලා හොය හොය ගිහිල්ලා දන් දෙන්න එහෙම එකක් තිබුණේ නැද්ද ඔබට හිතෙන්නේ පින්වත්නි? අද මේ කතා කරන දාරුකම්මික කියන සූත්‍රයේ දාරුකම්මික කියලා මහත්යෙකුට බුදුරජාණන් වහන්සේ විශේෂ පණිවිඩයක් දෙන දේශනයක් ඔන්නෝය කියන කරුණ සම්බන්ධව. ඒ කාලේ මිනිස්සුන්ට රහතුන් හොය හොයා දන් දෙන්න ඕනකමක්, අර රහතන් වහන්සේලා හැමතැනම සුලභ නිසා එහෙම රහතන් වහන්සේලා හොය 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 දන් දෙන්න ඕනකම අද වගේ තියෙන්න ඇද්ද නැද්ද කියන එකට හොඳ උත්තරයක් මේ දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි නාදික කියන ගමේ
වැඩහිටියේ මේ සිද්ධවීම වෙන කාලේ. දාරුකම්මික කියන මේ මහත්තයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඇවිල්ලා වාඩි වුණා. හරි ශ්‍රද්ධාවන්ත මහත්තෙක්. දැන් මෙතුමාගෙන් බුදුරජාණන් වහන්සේම මුලපුරල ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා බුදුරජාණන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. මෙයා ඇවිල්ලා වාඩිනාට පස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා උන්වහන්සේගෙන්. මේ මහත්තයාගෙන් එකපාරටම මේ සාමාන්‍ය බුදු කෙනෙක් එහෙම ප්‍රශ්නයක් අහන්නේ මොකක් හරි හේතුවක් ඇතුවනේ පින්වත්නි. ඒ හේතුව ඔන්න තේරුම් ගන්න මේ සූත්‍රය මම කියා දෙන්න ඕනේ කියලා හිතුවෙත් ඒකයි. මේ වගේ සූත්‍ර ටික සරලයි වුණාට බුදු කෙනෙක් විසින් මුලපුරලා එහෙම ප්‍රශ්නයක් අහන්නේ, ඒ උන්වහන්සේ ඒ ප්‍රශ්නය අහලා ඒකට දෙන උත්තරයක් තියෙනවනේ, ඒ උත්තරේ යම්කිසි වටිනාකමක් තියෙනවනේ පින්වත්නි. රහතන් වහන්සේලා මේ අවුරුදු ගාණක් මේව කටපාඩමින් අරගෙන ආවේ වටිනාකම තියෙන නිසානේ. එතකොට දාරුකම්මික සූත්‍රය නිසා අපිට බොහොම වටිනවා. මොකද බුදු කෙනෙක්ම උන්වහන්සේම හිතලා ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නට උත්තර දෙනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ඔබතුමාගේ ගෙදර දන්පැන් පූජා කරනවද කියලා අහනවා. සාමාන්‍ය ඉතින් සංඝයා ඇසුරු කරන අය, බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන අය දන් දෙනවනේ පින්වත්නි. හැබැයි මෙතන අහන්නේ ඔබතුමාගේ ගෙදර මේ දන්පැන් පූජා කරනවද? එතකොට දැන් දන් දෙන විදි දෙකක් තියෙනවානේ. ආහුණෙය පාහුණෙය කියලා ಗುಣ දෙකක් ඔබ අහලා තියෙනවා. ආහුණ පාහුණ කියන්නේ කරුණු දෙකක්. සමහරු ස්වාමීන් වහන්සේලා ඉන්න තැනට දානේ හදාගෙන යනවා. තව අවස්ථාවල ස්වාමීන් වහන්සේලා තමන්ගේ ඉන්න තැනට වැඩියට පස්සේ දන් දෙනවා. අන්නේ අවස්ථා දෙකට කියනවා ආහුණ පාහුණ. මොකද ආහුණ කියන්නේ තමන් යම්කිසි කැමති කෙනෙක්, ගුණවත් කෙනෙක්, සිල්වත් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා දානෙ පිළියෙල කරගෙන, දානෙ සූදානම් කරගෙන හොයාගෙන ගිහිල්ලා දන් දෙන එකට කියන්නේ ආහුණ. ඔය පන්සල්වල සලාක දාන කියන්නේ. ඒ කියන්නේ හාමුදුරුවෝ ඉන්න තැනට ගිහින් දානෙ ටික දෙනවා. ආරණ්‍ය සේනාසනවලට දුර ගිහිල්ලා මිනිස්සු දාන බෙදන් පූජා කරගෙන යන්නේ. කියන්නේ සමහරලාට කවදාක්වත් තමන්වත් පරිහරණය කරන්නේ නැති විදිහට, තමන් පාවිච්චි කරන්නේ නැති, තමන් භුක්ති විඳින්නේ නැති විදිහට මේ මහා පරිමාණෙන් දාන ලෑසි කරගෙන ගිහිල්ලා බෙදනවා. ඔබ ඒ හැම දානේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්වලට හොයාගෙන ගිහිල්ලා බෙදන එකට තමයි ආහුණ කියලා කියන්නේ. එතකොට ඒ ආහුණයක් පිළිගන්න සුදුසුයි කියන එක තමයි ආහුණෙය කියන්නේ. හාමුදුරු කෙනෙක් එහෙම තමන් ළඟට දුර ඉඳලා එන කෙනෙක් දානේ හදාගෙන දුර ඉඳන් තමන් වෙතට ඇවිල්ලා ඒක තමන්ට බෙදනවා නම් ඒක පිළිගන්න තමන් සුදුස්සෙක් කියන එකට තමයි ආහුණෙය කියන්නේ. හැමෝම එහෙම සුදුසු නෑ පින්වත්නි. දැන් බලන්න, අම්මා තාත්තා බලන්න යනකොට මොන හරි හදාගෙන යනවා. ඒ මොකද අම්මා තාත්තා ආහුණෙයයි. ඔබ ඕනම කෙනෙක් ළඟට එහෙම ඒ වෙනුවෙන් යන්නේ නැහැ. දැන් සමහරලාට මෙහෙම වෙනවා. යාළුවෙක්ගේ ගෙදර යනවා. යන හින්දා මොන හරි බිස්කට් පැකට් එකක් අරන් යනවා. ඒ අර යන හින්දා. නමුත් ඔබට යාළුවට බිස්කට් පැකට් එකක් දෙන්න ඕනකමට ඔබ යාළුවා ගෙදර යන්නේ නැහැ නේ. ඔබ ගොඩක් කලාවට කරන්නේ යන හින්දා බිස්කට් පැකට් එක දෙනවා මිසක් බිස්කට් එක දෙන්න ඕන හින්දා යනව නෙමෙයි. දැන් අතන වෙන්නේ දානේ දෙන්න ඕන කමට ආරන්නිට යනවා. නැත්තම් ආරන්නිට අපි යනවා මේ අද යන හින්දා දානේ ටිකක් හදා යන, නැත්තර මුකුත් නැතුව නිකන් හිස් අතින් යන එක හරි නැහැ කියලා යන එක නිකන් ඒව ඇවිල්ලා මේ ආහුණෙය කතාවටයි තියෙන්නේ. ඒක ඇවිල්ලා යාළුවෙක් ගෙදර යනවා වගේ වැඩක්. එහෙමත් වෙනවනේ. දැන් අපි හිතමු හාමුදුරුව බලන්න අද යන්න ඕනේ පොඩ්ඩක් නිකන් ගිහිල්ලා කතාව බහ කරලා යනවා. නිකන් යන එකත් හරි නැහැ නේ, කෙහෙල්ලවරියක් කරේ අරන් යනවා කියලා හිතාගෙන යනවා. එතන වෙන්නේ පින්වත්නි ආහුණෙය කියන එකම නෙමෙයි. එතන වෙන්නේ යන්නේ වෙන දෙයකට, ඒ යන හින්දා නිකන් ගිහි යන හින්දා නිකන් ගෙන යනවා. මම මේ කියන්නේ යන්නෙම දෙන්න, දානේ දෙන්නම, දෙන්නම යනවා. ඒ දානේ දෙන්න ඕනකමටම යන එකට තමයි ආහුණෙය කියන්නේ. යම් කෙනෙක් ඒ වගේ සුදුස්සු බවටපත් වෙන්නේ, එහෙම
දෙන්ඩ හිතක් කියන්නේ හැමෝට මෙහෙම හිතෙන්නේ නැහැ නේ. එහෙම හිතක් එන අය තමයි අහුනෙය කියන ගුණ ඇති අය කියන්නේ. එතකොට යම් භික්ෂුවක් සුපටිපන්න උජුපටිපන්න ආදී සංඝ ගුණ හොඳට තියෙන භික්ෂුවක් වුණොත් එහෙම උන්වහන්සේලා කෙරෙහි මිනිසුන්ට නිකම්ම හිතෙනවා ආහුන විදිහට දෙන්න, පාහුන විදිහට දෙන්න. මිනිසුන්ට නිකම්ම හිත පහළ වෙනවා. ආහුනේ පහුනේ වෙනවා. ඒ සුදුසුකම්, ඒව ගුණ, ඒ සංඝයා තුළින් ඒ ගුණ එනවා නිකම්ම. උන්වහන්සේ සුපටිපන්න වෙච්ච නිසාම, උජුපටිපන්න වෙච්ච නිසාම. ඒතර සමහරවිට ගමේ පන්සලේ හාමුදුරන්ට හිතුණොත් එහෙම අර මිනිස්සු අර අච්චර අර දුර ආරණ එකට ගිහිල්ලා දානි දෙනවා කියලා තමන්හන්සේ තේරුම් ගන්න ඕනේ. මේ මිනිසුන්ට මේ ස්වාමින්වහන්සේලා දෙන අතරේ අපේ ගමේ හාමුදුරන්ට වඩා අර ආරණ්‍ය හාමුදුරුව සුපටිපන්නයි කියලා හිතක් ඇවිල්ලානේ. එහෙම හිතක් ආපු හින්දා මේ මිනිසුන්ට ගමේ පන්සලේ හාමුදුරුව ආහුණෙය වෙනවට වැඩිය අර හාමුදුරුව ආහුණෙය වෙලා. ඒ ස්වභාවයේ සාමාන්‍යයෙන් ගිහියන්ට අද නෙමෙයි එදත් තිබ්බා කියන එක දැනෙනවා පින්වත්නි. මේ බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නෙට දාරුකම්මික කියන මහත්ය උත්තර දෙන විදිහින්. දැන් මම ඔය ආහුණ කතාව කිව්වේ, පාහුණ කියන්නේ තමන්ගේ ළඟට ආගන්තුකවට පස්සේ දන් දෙනවා. සමහරලාට ඔබ හිතන්න ගෙදරට කවුරු හරි කෙනෙක් එනකොට ඒ වෙනුවෙන් මොනවා හරි ලෑස්ති කරලා ටක් ගාලා දෙනවා. ඒකට කියන පාහුණ. ආගන්තුකව කවුරු හරි කෙනෙක් ගෙදරට එද්දි දානි ටිකක් මොන හරි ලෑසි කරනවා වගේ. දැන් ඔබ හිතන්නේ යාළුවෙකුට මොන හරි යාළුවෙක් වෙනවා කියලා ලෑසි කරනවා. කෑම් බීම මොන හරි ලෑසි කරනවා. ඒ ඔක්කොම ලෑසි කරගෙන ඉද්දි හිඟමන යන කෙනෙක් එනවා. දැන් යාව කියලා ඔබ අර යාළුවට ලෑසි කරපු ටිකින් දෙන්න ලෑසි නැනේ. එහෙම සූදානම් නැහැ. ඒක ලෑසි කරේ අර යාළුවට. හැබැයි ඒ අතරේ ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා ගෙදරට. දැන් සමහර විට අර හිඟමනේ ගිය කෙනාට නොදුන්නට මේ යාළුවට ලෑසි කරපු වෙන් කොටසක් අර ස්වාමීන් වහන්සේට දෙන්න ඔබට හිත නැමෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආගන්තුකව දෙන දේත් අග්‍ර වූ කාටත් කලින් දෙන්න හිත නැමෙන පිරිසක් තමයි සංඝයා කියලා කියන්නේ. ඒ නිසා තමයි පාහුනෙය කියන්නේ. ආහුනෙය වගේම පාහුනෙයයි. ඒතර දක්කිනෙය කියන්නේ ඔය දෙකම නෙමෙයි. දැන් අර කැවිල්ලා හොයාගෙන ගිහිලා දන් දෙන එක, මේ කැවිල්ලා තමන්ගේ ළඟට ආවට පස්සේ දන් දෙන එක. ඊට පස්සේ පින්වත්නි මේ පින ඕන නිසා දන් දෙනවා. ඒ කියන්නේ ළඟට ආපු නිසාවත් මොකක්වත් හින්ද නෙමෙයි. මේ පින කැමැති හින්ද, තමන් සසරේ සැප විඳින්න කැමැති හින්ද, විපාක කැමැත්තෙන් ආනිසංස කැමැත්තෙන් දන් දෙන්න හොයන්නේ පිරිස. අන්න ඒකට සුදුසු අයට කියනවා දක්කිනෙය කියලා. දැන් ඔබට පාර යන ඕන කෙනෙකුට ටක් ගාලා දෙන්න හිත නැමෙන්නේ නැහනේ. හැබැයි සන්නහස නමක් දැක්කට පස්සේ ඔබට ටක් ගාලා හිතෙනවා මේ සන්නහසට දුන්නොත් එහෙනම් මට ගොඩක් ආනිසංස වැඩි. දැන් සිල්වත්ම සන්නහස නමක් කියලා ඔබට තේරුණොත් එහෙම අනේ දැන් සමාන ලාවට එක හොයන්නේ සෙරප්පුද්දක නැති එකකින්. එකෝ ඒ සාමිනාංශට සෙරප්පු දෙකක් තියෙනවද නැහැ කියලා දැක්කොත් එහෙම අනේ මේ සංසට ගිලම්පසක් හරි අරන් දෙන්න තිබ්බනම්. සමහරලාට අර සෙරප්පු දෙකක් දාන් යන හාමුදුරුවෝ දැක්කට ඒක හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම එක සිද්ධියක් මතක් වෙනවා පින්වත්නි. මට මේ ඔය අපි දන්න ලොකු සාමිනාංශ නමක් ළඟ එක්තරා තරුණ පුතෙක් මහාන වුණා. දැන් මේ තරුණ පුතා මහාන වෙලා වැඩි කාලයක් නැහැ. තේ පොඩි හාන්දර කෙනෙක්. හැබැයි තරුණ වයසේ මහාන වෙච්ච අලුත. ඉතින් ඒ හාන්දරෝ සෙරප්පු දෙකක්වත් පාවිච්චි කරේ නැහැ. දැන් මේ වෙනකොට ඒ හාන්දර පාවිච්චි කරනවා. ඒ කාලේ සෙරප්පු දෙයක්වත් පාවිච්චි කරේ නැහැ. දවසක් මේ මහාන වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ ඒ ලොකු සයන්හන්සෙත් එක්ක මේ ගමනක් වඩිනවා. ලොකු සයන්හන්සේ සෙරප්පු දෙයක් පාවිච්චි කරනවා. අර දැන් මහාන වෙච්ච අලුත් භික්ෂුව සෙරප්පු දෙයක් පාවිච්චි කරන්නේ. ඒ ඔතන බැලුවට පස්සේ ලොකු සංසි ගොඩාක් සිල්වත්, එක ශික්ෂාපදයක්වත් බිඳගත්තේ නැති හරිම පින්වන්ත සන්නහස නම. අනික උපසම්පදා ශීලයක් රකින්නේ. දැන් මේ අලුත මහාන වෙච්ච හාමුදුරු සාමණේරයි, තාම ශික්ෂාපද 10 අර හාමුදුරු 200 ගානක් ආරක්ෂා කරනවා ලොකු සන්නහන්සේ. ඊට දැන් 200 ගානක් රකින සන්නහන්සේගේ සෙරප්පු දෙකක් තියෙනවා.
මේ දහයක් රකින ඊ පෙරේද මහන වෙච්ච තාම ධර්මයක්වත් හරියට දන්නේ නැති හාමුදුරුවෝ සෙරප්පු දෙකක් දාන්නේ. මනුස්සයෙක් ඇවිල්ලා මේ සන්නසල දෙනමකින් අර පොඩි හා තරුණ හාමුදුරුවන්ට විතරක් වැඳලු. වැඳලා කිව්වලු, ඔබ වහන්සේ නම් බැලුවම කී තෑකි සිල්වත් හාමුදුරු කෙනෙක් ඒකට මේ කියලා පෙන්වවලු අර ලොකු හාමුදුරුවන්. මේ පොඩි හාමුදුරුවත් එක්ක කියලා තියෙන්නේ. මේක මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමකට ඇත්තටම වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. මේ තරුණ හාමුදුරන්ට ඒ වෙලේ වැඳලා දැන් අර එහෙම කියලා අර මිනිසයා වයසක මාමා කෙනෙක්. ඉතින් මේ මාමා මේ පැහැදුනේට අග්ගාලා අර සෙරප්පු දෙක නැතිකම දැකලා. ඉතින් සීලෙ බැලුවට පස්සේ අදි සීලෙක රකින්න සන්නහන්සේව පහත් කරන සෙරප්පු දෙකක් තිබ්බා කියලා. මිනිස්සු සීලමයින් එතනින් පිටින් අංජලි කරණෙයි කියන්නේ මිනිස්සුන්ට කොහොමාරේ අර ඒ කියන්නේ ඇඟිලි බැඳලා වඳින්න හිතක් කියන ಗುಣ තියෙනවා නම් සංඝයාට ඒ සුදුසුයි ඇඟිලි බැඳලා වඳින. දැන් හැමෝටම වඳින්නේ නැහැ නේ එහෙම. දේශපාලකයන්ට නම් දැන් මිනිසුන්ට එහෙම ඔය සමහර බයට වඳිනවා පහත් වෙනවා. හිතේ කාට හරි ගෞරවයක් තියෙනවා නම් වඳිනවා මිසක් අපින්වත්නේ. එහෙම ලේසියෙන් මිනිසුන්ට ඔළුව නමන්න අත් දෙක එකතු කරලා වඳින්න එහෙම හිතක් නැහැ ලේසියෙන් කෙනෙකුට. ඒකට කවුරු හරි කෙනෙක් දිහා දැක්කම එතන වඳින්න හිතක් එනවා නම් ඒ කෙනෙකුගේ හිතට මේ වන්දනා කරන්න ඕනේ ඇඟිලි බැඳලා ගරු කරන්න ඕනේ කියන සිත පහළ වෙන්න සුදුස්සෙක් බවට පත් වෙනවා කියන එක තමයි අංජලි කරණෙය කියලා කියන්නේ. එතකොට දක්කිනෙය කියන්නේ ඒ වගේ කෙනෙකුට දාන ටිකක් දෙන්න ඕනේ කියලා හිතක් එනවා. ඒතර ඒ සුදුසුකම් තියෙනවා සංඝයාට. අම්මා තාත්තත් ආහුණේය පාහුණේය දක්කිනේ අංජලි කරණෙය කියන ওই ಗುಣ අම්මට තාත්තටත් තියෙනවා. අම්මා තාත්තටත් වඳිනවනේ පින්වත්නි. අම්මා තාත්තටත් යමක් පූජකනෝට එකේ විපාක තියෙනවා, ආනිසංශ තියෙනවා. එතකොට මේ ಗುಣ තියෙනවා අම්මා තාත්තටත්. ඉතින් දැන් ඔයතනදී අර විපාකම ඉලක්ක කරගෙන දානයක් දෙන්න හිතන එකට කියන දක්කිනෙය කියන එකනේ. එතන මේ දක්කිනෙය විදිහට දන් දෙන්න කැමති අය සිල්වත් ගුණවත් අයම හොයනෝයි කියන එක හොඳට තේරෙනවා බුද්ධ කාලෙත් හිටපු මිනිස්සු අතරේ. මේ දාරුකම්මික කියන මහත්තයා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මම අපේ ගෙදර දානෙ දෙන. දැන් බුදුරජාණන් සේවය ඔබතුමා ගෙදර කොහොමද දාන එහෙම දෙනවද කියලානේ. ඔව් එහෙමයි ස්වාමීනි, අපේ ගෙදර දන් දෙනවායි කිව්වා. අපි දන් දෙනකොට මෙයා කියනවා, තංචකෝ යේතේ බික්කු අරඤ්ඤකා පිණ්ඩපාතිකා පංසකූලිකා අරහන්තෝවා අරහන්ත මග්ගංවා සමාපන්න. ස්වාමීනි අපි අපේ ගෙදර දන් දෙන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා හොය හොය. අපි දන් දෙන්නේ පිණ්ඩපාතෙම වඩින හාමුදුරුවරු හොයලා. අපි දන් දෙන්නේ පාංශකූලික සිවුරු පාවිච්චි කරන හාමුදුරුවරු හොයලා. අපි දන් දෙන්නේ ස්වාමීනි රහතන් වහන්සේලා හොයලා. එහෙම නැත්නම් කියනවා අරහන්ත මග්ගං වා සමාපන්න. මේ රහත් මාර්ගෙට මහන්සි වෙන හාමුදුරුවරු, ඒ කියන්නේ මේ නිවන් මඟ වඩින හාමුදුරුවරු හොය හොය තමයි අපි දන් දෙන්නේ. දැන් මෙයා මේක නියන් කියන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ හොඳම පිරිස තමයි හොයලා දන් දෙන්නේ. සාදු සාදු එහෙම තමයි කරන්න ඕනේ කියලා කියයි කියලා දන්නෙත් නෑ. නැත්තම් අවංකවම මිනිහයාට එහෙම ලොකු බලාපොරොත්තු නෑ. හිතේ තියෙන ඇත්ත කතාව කිව්වා. එයාට තියෙන කෙලිම එයා කරන දේ එයා කෙලිම කිව්වා. අපි මෙහෙමයට තමයි දන් දෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙන අවවාදේ බලන්න. දැන් උන්වහන්සේ ආවට ගියාට නෙමෙයි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ, ඔහොම කරන බව දන්න හින්දා. මෙයා ගෙදර දන් දෙන්නේ ඔය වගේ තෝර කියන එක දන්න හින්දා තමයි මේක අහන්නේ ඇත්තේ. උන්වහන්සේ මේ අවවාද දෙන්න, ඒ අවවාද එතකොට දාරුකම්මිකට විතරක් නෙමෙයි හැම දිනාටම වැදගත්. බුදුරජාණන් වහන්සේ මෙයාට කියනවා, ගිහි ගෙදර ගත කරන කාමභෝගී වෙච්ච පුත්ත සම්බාධ සයනම් මේ ගිහි ගෙවල් වල ළමයි පරිහරණය කරගෙන ඔය මල් ගඳ සුවඳ විලවුන් දරාගෙන සැපවත් ජීවිත ගෙවන ඔය ජාත රූප රජතන් විවිධ රන් රිදී මුතු මැණික්කෝ පරිහරණය කරගෙන කාම භෝගීව ඉන්න ඔබට එහෙම මේ රහතන් වහන්සේලා රහත් මගට පිළිපන්න අය හොයන එක ලේසි වැඩක් නෙමේ. ඒක ඔබට එහෙම ලේසින් කරන්න බෑ.
බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා දන් දෙන්න ඕනේ කොහොමද කියන එක කියන්න කලින් උන්වහන්සේ ලස්සන කාරණා හයක් කියනවා. උන්වහන්සේ පළවෙනි කාරණේ කියන පින්වත්නි, යම්කිසි භික්ෂුවක ආරණ්‍ය වාසී වෙන්න පුළුවන්. හැබැයි ආරණ්‍ය හිටියට උන්වහන්සේ චපලයි, උන්වහන්සේ මාන්නක්කාරයි, උන්වහන්සේ විසිරිච්ච හිතින් ඉන්නේ, මුලා වෙච්ච හිතින් ඉන්නේ, කිසිම හිතේ සමාහිතකමක් නැහැ. මේකේ හරි ලස්සන වචනයක් කියනවා, පාකතින්ද්‍රියෝ, ඒ කියන්නේ ප්‍රකෘති ඉන්ද්‍රිය තියෙන කෙනෙක් කියනවා. ප්‍රකෘති ඉන්ද්‍රිය තියෙනවා කියන්නේ පින්වත්නි, දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ තියෙන ඉන්ද්‍රිය දමනය කරගත්ත ඉන්ද්‍රිය නෙමෙයිනේ. ස්වාභාවික ඉන්ද්‍රියට කියන්නේ ප්‍රකෘති ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඔහේ ඇහැට පේන ඕන දෙයක් බලනවා. ඇහැ සංවර කරලා දමනය කරලා නැහැ. කනට ඇහෙන ඕන එකක් ඔහේ අහනවා, ඒවට ඇලෙනවා, ගැටෙනවා, කිසිම දෙයක් කන සංවර කරලා නැහැ. ඒතකොට අර ස්වාභාවිකයි. ඒ කියන්නේ ඔහේ තියෙන ස්වභාවික කන. සංවර කරපු කන නෙමෙයි. සංවර කරපු කන ප්‍රකෘති නැහැ. ඒක විකෘතිත් නෙමෙයි. ඒකෙන් එකට කියන්නේ ස්වාභාවික නැහැ. ඒක යම්කිසි උත්සාහයක් දරලා යම් කෘත්‍යයක් කරලා ඒක දමනය කිරීමක් කරලා. දැන් අපි හිතමු කැලේක ඉන්න අලියෙක් හීලා නැති අලියෙක් ගත්තම ප්‍රකෘති අලියානේ. ඒ අලිය හීල නැහැ. ඒ අලිය ඔහේ කැලේ හිටපු ස්වාභාවික අලියා. හැබැයි ඒ අලියාව ගෙනල්ලා මිනිස්සු අතර ගැවසෙන්න පුළුවන් විදිහට යම්කිසි මෙල්ල කිරීමක් කරලා දමනය කරලා හික්මෝලා ගත්තට පස්සේ හීලය කරපු අලියෙක් කියලා කියන්නේ ප්‍රකෘති අලියෙක් නෙමෙයි. එතකොට ඒ අලිය පින්වත්නි ස්වාභාවික අලියෙක් නෙමෙයි. ඒ අලිය යම්කිසි විදිහට යම් කෘත්‍යයක් ඔස්සේ හදපු අලියෙක්. යම් ක්‍රමවේදයකට හරිගස්සපු හැඩගස්සපු අලියෙක්. එතකොට මේ ආරණ්‍යයක ඉන්න භික්ෂුව, ග්‍රාමවාසීව ඉන්න භික්ෂුව, කවුරුත් කොයි භික්ෂුවත් මේ ප්‍රකෘති ඉන්ද්‍රියෙන් නෙමෙයි ඉන්න ඕනේ. ස්වාභාවික ඉන්ද්‍රියෙන් නෙමෙයි. මේ ඉන්ද්‍රිය යම්කිසි දමනයකට ලක් කරන්න ඕනේ. මෙන්න මේකට ලක් කරලා නැති, කිසිම සමාහිතකමක් නැති, නුවණක් නැති, මුලා සිහියෙන් ඉන්න, විසිරිච්ච, චපල, මාන්නේ පිරිච්ච හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් ආරණ්‍යක, ඒ ස්වාමීන් වහන්සේගේ ඒ ස්වභාවයත් එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ භික්ෂුව ආරණ්‍ය හිටියත් ඒ වංශෝ තේනග්ගේන ගාරයිහෙව්. මේ භික්ෂුව ගරහන්න ඕන කෙනෙක්. ගරහාවට ලක් වෙන කෙනෙක් කැලේ ආරණ්‍ය හිටියත්. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම්කිසි භික්ෂුවක් ආරණ්‍ය තුල ඉන්න පුළුවන්, චපල නැහැ, මාන්නක්කාර නැහැ, උඩඟු නැහැ, ඔය මේ හොඳට සිහිය පවත්වනවා, සම්පජඤ්ඤික කියන නුවණ හොඳට පවත්වනවා, සමාහිත හොඳට සමාහිත කරගෙන, සංමුතින්ද්‍රිය, අර ඉස්සෙල්ලා කියපු වචනයට විරුද්ධ වචන, කියන්නේ පාකතින්ද්‍රිය කියලා කිව්ව ප්‍රකෘතින්ද්‍රිය කියන එකට මේ ප්‍රතිවිරුද්ධව පෙන්වපු වචනේ තමයි සංමුතින්ද්‍රිය. සංවර කරගත්ත ඉන්ද්‍රිය තියෙන භික්ෂුවක් හොඳට එකඟ වෙච්ච හිතක් තියෙනවා, ඒකග්ග චිත්තෝ. අන්නේ වගේ භික්ෂුවක් ඉනෝනම් ආරණ්‍ය සේනාසනේ ඒ භික්ෂුව ප්‍රශංසා ලබන්න ඕන භික්ෂුවා. ඊට පස්සේ උන්වහන්සේ දැන් බලන්න, ඒතර ආරණ්‍ය අර වගේ අයත් ඉන්න පුළුවන් කිව්වා, ගරහා ලබන්න පුළුවන් අය, ප්‍රශංසා කරන්න පුළුවන් භික්ෂුවනුත් ආරණ්‍ය ඉන්නවයි කිව්වා. ඊට පස්සේ පෙන්නනවා මේ ගමේ ගාමන්ත විහාරි ගමෙත් ඉන්න පුළුවන්, අර කිව්වා වගේම උඩඟුයි චපලයි, හිතේ කිසිම සිහිය පුරුදු කරන්නේ, සම්පජාඤ්ඤයන්නේ අසමාහිතයි, හිත සමාහිත නැහැ, අර ප්‍රකෘති ඉන්ද්‍රිය තියෙන්නේ කිසිම විදියකින් සංවර කරපු ඉන්ද්‍රියක් නැහැ, ඔවගේ නුවණ නැති භික්ෂුවක් ගමේ ඉන්න පුළුවන්. හැබැයි ඒ භික්ෂුවගේ ඒ ස්වභාවය නිසා, ඒ භික්ෂුව ඒ දුස්සීලකම, ඒ තියෙන අසංවරකම, ඒ තියෙන අසමාහිතකම නිසා ගමේ හිටියත් ඒ භික්ෂුව ගරහා කරන්න ඕන කෙනෙක්. ඊට පස්සේ පෙනෙනවා ගාමන්ත විහාරී විදිහට ගමේම ඉන්න පුළුවන්, හොඳට සංවර වෙච්ච හිත, සමාහිත කරගත්ත, එකඟ කරගත්ත හිතක් තියෙන, සංවතින්ද්‍රිය තියෙන, හොඳ මේ අර චපල නැති, මානක්කාරකම් නැති, ඒ වගේ මේ සිල්වත් භික්ෂුවක් ඉන්න පුළුවන් ගමේ. අන්නේ භික්ෂුව ප්‍රශංසා කරන්න ඕන භික්ෂුවක්. දැන් බලන්න මේ කරුණ දෙකෙන් කියුවේ මොකද්ද?
දුසීලය පන්ස මේ ආරන් ඉන්නත් පුළුවන් මේ ගම ඉන්නත් පුළුව. සිල්වත් භික්ෂු ආරන් ඉන්නත් පුළුවන් ගම ඉන්නත් පුළුව. නිසා මේ ආරන්නේ හිටිය පමණින් සිල්වත්ය, ගමේ හිටියොත් දුස්සීලයිය, එතනින් නෙමේ මනින්න ඕනි කියන එකයි කියන්නේ. අනිත් එක එහෙම මයින්න ලේසිත් නෑ කියලා කියන. දැන් මේ වගේ ස්වභාවෙන ආරන්නේත් ඉන්නවා නම් දෙපිරිසම, ගමේත් ඉන්නවා නම් දෙපිරිසම, ගමේ හිටිය පමණින් ආරන්නේ හිටිය පමණින් ගිහිගෙදර ඉන්න මිනිස්සෙකුට එකපාරට ඕ හොයන්න ලේසි නෑනේ. ඔය දිර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතික කියන භික්ෂුව ගැන දෙවිදිහම පෙන්නනවා. පිණ්ඩපාති වැඩියත් ඉන්නවයි කියනවා, මාන්නක්කාර, මේ චපල, කිසිම විදියකින් සංවරකමක් නැහැ, හිතේ කිසිම විදිහක දමනය කිරීමක් නැහැ, අර කියපු විදිය ප්‍රකෘති ඉන්ද්‍රිය තියෙන ඔය වගේ භික්ෂුන් පිණ්ඩපාති වැඩින්නත් පුළුවන්. හැබැයි එහෙම නැති හොඳට සංවර වෙච්ච, හරි සිල්වත්, හොඳට සිහිය පුරුදු පුහුණු කරන සංවෘත ඉන්ද්‍රිය තියෙන භික්ෂුවනොත් පිණ්ඩපාති වැඩින භික්ෂුන් අතර ඉන්න පුළුවන්. අර දුස්සීල අර විදිය අසංවර භික්ෂුවක් පිණ්ඩපාතික නම් එයා ඒකින් ගරහා කළ යුතු කෙනෙක් වෙනවා. එහෙම නැති කෙනා අර වගේ හරි සිල්වත් සංවරව හිත එකඟ කරගත්ත නුවණ තියෙන පිණ්ඩපාතික භික්ෂුව ප්‍රශංසා කරන්න ඕනි කියන. ඒතර පිණ්ඩපාති තුලත් මේ දෙපිරිසම ඉන්න පිණ්ඩපාති වැඩියා. ඊට පස්සේ එතෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්නෝ මේ ගිහියන්ගේ ගෙවල් වලට දාන පිළි අරගන්න ගිහිල්ලා ගිහියන්ගෙන් දන්පැන් පිළිගන්න පිණ්ඩපාති නොවැඩෙන භික්ෂුන් අතරේ ඔය දෙපිරිසම ඉන්නවයි කියනවා. එතනදිත් අර අසංවර අර කියපු විදිහ දුස්සීල භික්ෂුව ගරහා කළ යුතුයි. ගිහියන්ගෙන් දන්පැන් පිළිගත්තත් රජමාලිගාවලට වැඩියත් ඒ භික්ෂුව අර වගේ හොඳ සංවර සමාහිත එකඟ වෙච්ච සංවෘත ඉන්ද්‍රිය තියෙන සිහි හොඳට පුරුදු පුහුණු කරන චපල නැති මානකාරකන් නැති හිම භික්ෂුවන් නම් ඉතින්දී ප්‍රශංසා ලබන්න ඕනේ කියනවා. ඔය විදිහටම පාංශුකොළ සිවුරු පාවිච්චි කරන භික්ෂුන් අතරෙත් ඔය දෙපිරිසම ඉන්නවා කියනවා. ගිහිය චීවර පිළිගන්නකොට ඒ ගහපති චීවර ධාරා ගිහියන් දෙන සිවුරු පරිහරණය කරන භික්ෂුන් අතරෙත් ඔය දෙපිරිසම ඉන්නවා කියන. ඒ නිසා එතන මේ පාංශුකොළ සිවුරක් පාවිච්චි කරත් දුස්සීල වෙන්න පුළුවන්, ඊට පස්සේ හිත සංවර නැති වෙන්න පුළුවන්, සමාහිත නැති වෙන්න පුළුවන්, ප්‍රකෘති ඉන්ද්‍රියෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට පාංශුකොළ සිවුරු පාවිච්චි කරන කෙනෙක්ින්දම මාන්නක්කාරව ඉන්න පුළුවන්. මම මේ අනිත් භික්ෂුන් අතරේ මන් තමයි හොඳම සිල්වතා, මන් තමයි හොඳටම මේ වගේ මේ අමාරු සිවුරක් පාවිච්චි කරන කෙනා කියලා මාන්නෙන් ඉන්න පුළුවන්. එතකොට අනිත් භික්ෂුන් සිවුර පිළිබඳව වගක්වත් නැතුව එහෙම මාන්නයක් නැති භික්ෂුන් ඉන්න පුළුවන් පාංශුකොළ සිවුරක් පාවිච්චි නොකර. එතකොට මේ දෙපිරිස අතරෙම ඉන්නවා. ඉතින් ඔය කරුණු හයක් කිව්වේ ඒකයි. ආරණ්‍යක සහ ගමේ ඉන්න, ඊට පස්සේ පිණ්ඩපාතික සහ ගිහියන්ගෙන් දන්පැන් පිළිගන්න. ගිහියන්ගෙන් කියන එක අදහස් කළේ මේ ගෙවල් වලට වැඩම කරලා හෝ සලාක දාන විදියට එහෙම දාන පිළිගන්න. එහෙම නැත්නම් පාංශුකූලයක සහ ගිහිය දෙන සිවුරු පරිහරණය කරන කියන ඔය අවස්ථා හයේම දෙපිරිසම ඉන්නවයි කියන එකයි කියන්නේ. ප්‍රශංසා ලබන්න ඕන ඇත්තිනො, ගරහා කරන්න ඕන ඇත්තිනො, හොයන්න බෑනේ ඉතින්. ගමේ හිටියා කියලාවත්, ආරණ්‍ය හිටියා කියලාවත්, පිණ්ඩපාතේ වැඩියා කියලාවත් ඒවෙන් හොයන්න බෑ. ගිහි ඔබට කොහෙත්ම ඒවෙන් හොයන්න බෑ. ඒ නිසා බුදුරජාණන් සෝයි ටික කියලා මේ මහත්යයට හරි අපූර්ව අවවාදයක් කරනවා. ඉංගත්වං ගහපති සංඝේ දානන්දේහි. ඒ නිසා ඔබ මේ ගෘහපතිය සංඝේ දානන්දේහි, සංඝයාට දන් දෙන්න. සංඝේතේ දානං දදතෝ චිත්තං පසීදිසති. සංඝයාට හිත පහදගෙනම දන් දෙන්න. සංඝයාට දෙනවා කියලා හිත පහදගෙන දන් දෙනවා නම් සෝත්වං පසන්න චිත්තෝ කායස බේදා පරමර්ණ සුග්ගති සග්ගං ලෝකං කියන උපජ්ජසීති. මේ සුගතිය ඉපදිලා තමන්ට දෙව්ලව උපදින්න පුළුවන් විදිහට, සුගතිය උපදින්න පුළුවන් විදිහට පිනක් රැස් වෙනවා නම් ඒක ඔබට ලැබෙන්නේ අර වගේ. දැන් උන්වහන්සේ මේ ආනිසංස ගැන එතෙන්ද විශේෂයෙන්ම මේ පසන්න චිත්තා හිත පහදගෙන ඒ විදිහට දන් දුන්නම කායස බේදා පරම්මරණ කය බිඳිලා මරණින් පස්සේ සුගති සග්ගං ස්වර්ගය සුගතියේ උපදිනවයි කියන්නේ ලෝකෙ සුගති ලෝකයක ගිහිල්ලා උපදිනවයි කියලා උන්වහන්සේ ඒක විශේෂයෙන් කියන්නේ. ඇයි උන්වහන්සේ දන්නවා මේ මහත්ය අරව හොය හොය දුන්නේ සුගති උපදින්න ඕන හින්දානේ. අර සිල්ලොතුන් හොය හොය, රහතුන් හොය හොය, ආරණ්‍ය ඉන්න පිණ්ඩපාතේ වඩින පාංශුකොළ සිරු පාවිච්චි කරන වගේ හාඳුරුරුම හොය හොයා දන් දුන්නේ සුගතිය යන්න, සැප විඳින්න,
ඒ ආනිසංස ඕනකමටනේ උන්වහන්ස පෙන්වේ. දැන් එහෙම ඔන්නම් හොඳම දේ තමයි සංඝයාට දන් දෙනවා කියලා පොදුවේ සංඝයා උදෙසා සිතින් හිත පහදගෙන දන් දෙන්න. ඕනම හාමුදුරුවන්ට ආරණ්‍ය වෙන්න පුළුවන්, ගමේ ඉන්න පුළුවන්, පිණ්ඩපාතේ වඩිනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සලාක දාන හෝ ඒ වගේ දන්පැන් පිළිප ගන්නවා වෙන්න පුළුවන්, පාංශ කූලයක වෙන්න පුළුවන්, ගිහිය දෙන සිවුරු පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් සංඝයා උදෙසා කියන හිතින් දන් දෙනවන තමන්ගේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා ටිකත් එහෙම කෙනාට ප්‍රමාණවත් කියන එක උන්වහන්සේ මෙතෙන්දි පෙන්වන්නේ. පින්වත්නි, ඉතාම වටිනා අවවාදයක්. මේ අවවාදේ කරන්න ඕන නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දාරුකම්මික කියන මේ මහත්යයට මේ පණිවිඩය දෙන්නෙම. ඉතින් යා මේක අහගෙන හරි නිහතමානීව බුදුරජාණන් වහන්සේගේ පැහැදිච්ච, උන්වහන්සේගේ අවවාදයට හික්මිච්ච ශ්‍රාවකයෙක් වග පින්වත්නි මේ දේශනාව අවසානයේ එතුමා කියන කාරණාවෙන් පේනවා. එතුමා කියනවා, ඒසාහම් බන්තේ අජ්ජතග්ගේ සංඝං දානං දස්සාමීති. මං ස්වාමීනි අද ඉඳලා අනම්මනම් හොයන එක නෙමෙයි, සංඝයාට දන් දෙනවායි කියන සිතින් සංඝයාට දානි පූජ කරන්නම් කියනවා. ඉතින් ඒකෙහිඳ පින්වත්නි රහතන් වහන්සේලා හොය හොය රහතන් රහත් වෙන මග ඉන්නවද නැද්ද කියලා හොය හොය ආරණ්‍යකද සිල්වත්ද කියලා සොය සොයා දන් දෙන එක ගිහිගෙදර ඉන්න කෙනාට ගැළපෙන්නේ සුදුසු නෑ, කරන්න අමාරුයි. මොකද මේ දෙකේම හැම විදිහම ඉන්නවා හැමතැනම. එතකොට දැන් අර වගේ සෙරප්පු දෙකක් දාන් ගියත් ඒ හාමුදුරුව සමහරලාවට විසිරිච්ච හිතකින් ඉන්න පුළුවන්. සෙරප්පු දෙකක් දාන හාමුදුරුව කෙනෙක් ඉන්න පුළුවන් හොඳට සමාහිතයි. සෙරප්පු දෙකේ නෙමෙයි හිත සමාධිමත්ද නැද්ද කියන එක පේන්නේ. ඒ නිසා එහෙම සොයුවොත් එහෙම සමහරලාවට නැති අකුසලු ත්‍රැස් කරගන්න නිසා සංඝයාට දන් දෙන්න කියන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සංඝයාට දන් දෙන සිතින්මයි දන් දෙන්න ඕනේ දන් දෙනකොට. අනිත් දේවල් සොය සොය දන් දෙන එක නෙමෙයි. ඉතින් දාරුකම්මික සූත්‍රයේ පින්වත්නි යම්කිසි මේ දන් දෙන කෙනාට වටිනා පණිවිඩයක් උන්වහන්සේ දෙන්නයි දාරුකම්මික කියන මේ මහත්යයට මේ දේශනේ සිද්ධ කරේ. බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරද්දී ඔබ පින්වත්නි වර්තමානයේ උන්වහන්සේ ජීවමානව නැති නිසා ඔබ දන් දෙන්නේ ප්‍රතිමා වහන්සේ නමක් අභියස වෙන්න පුළුවන්. එතකොට සංඝයාට හැබැයි දන් දෙනකොට ඔබ මුණ ගැහිලා දන් දෙන අවස්ථාව තියෙනවා. ජීවමානව සංඝයාට දන් දෙන්න ලැබිලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලාට ජීවමානව දෙන ස්වාමීන් වහන්සේලාගේ ගුණ හොය හොය දෙන්න ගියාට පස්සේ ජීවමාන නැති අතීතයේ වැඩ හිටි රහතන් වහන්සේලාටත් එක්කම එකට පූජ කරගන්න ලැබෙන අවස්ථාව ඔබට අහිමි වෙන නිසා මේ දේශනාව දෙන දානයක් මහත්ඵලව මහානිසංසව අර්ථ සහිතව දෙන්න ඔබට හිතට පණිවිඩයක් ගන්න වටිනා සූත්‍රයක් දාරුකම්මික සූත්‍රය. ඉතින් ඔබට මේ උතුම් අනුශාසනාවත් එක්ක දානය ගැන හිතට අවබෝධයක් ඇතිවීම පිණිස මේ උතුම් සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන චක්ක නිපාතයේ තියෙන දාරුකම්මික කියන උතුම් සූත්‍රය උපකාර පිණිස හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද අම්බලංගොඩ පීරිස් වෙදමාවතේ අංක දෙක දරණ නිවසේ පදිංචි දයානන්ද ගුණසේකර සහ ටෙස්ලින් වාස් ගුණවර්ධන කියන පින්නතුන් විසින් තාම් ශ්‍රද්ධාවෙන් මේ දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ. ඒ ඇත්තෝ අපේ බවුන් පැලැස්සට පවා බොහෝ උපකාර කරපු පින්නතුන් පිරිසක්. බවුන් පැලැස් ඉදිකිරීමේදී නෙත් ආයතනයත් එක්ක හැමදාම මේ කල්යාණ මිත්‍රත්වයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින් සිත නිත්තසපුවෙත් බොහෝම පැහැදීමෙන් කටයුතු කරන පින්නතුන් පිරිසක්. දායකත්වයේ අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා පර්ලෝ සැපත්, හර්මානිස් වාස් ගුණවර්ධන, අයිඑල් ඩලෝනෝනා, සීමන් ගුණසේකර, එච්.ඩී. මිලිනෝනා යන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, රෝහණ වාස් ගුණවර්ධන, ඒ වගේම මම හිතන්නේ හාරත වාස් ගුණවර්ධන, එහෙම නැත්නම් භාරත වෙන්න පුළුවන්, සටහන් කරලා තියෙන විදිහට අපි එතුමාටත් සඳහන් ආශිර්වාද කරනවා පරලොවට සැනසෙල් පිණිස. ඊට පස්සේ චන්ද්‍රදාස වීරසූරිය, සෝමා වීරසූරිය, සෝමලතා ගුණසේන, කුසුමාවති ගුණසේකර සහ දර්ශන රාජපක්ෂ කියේ පුතා ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පින් දෙන බලාපොරොත්තුවෙන් මේ පින් අනුමෝදන් කරනවා. ඉතින්
කිව්ව නොකිව්ව ඒ ඇත්තන්ගේ සිහිවෙච්ච සහ සිහි නොවෙච්ච ඔබ හැම දෙනාගේමත් සිහිවෙච්ච නොවෙච්ච සියලුම මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝ සැනසෙල්ල සෝපත් භාවයම ලබත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. මැයි 13 වෙනිදාට යෙදෙන යෙදුන වෙන්න ඕනේ මොකද සටහන් කරලා තියෙන යෙදෙන කියලා. නමුත් මේ 13 වෙනි යෙදුන 40 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. අපේ ඒ විවාහ සංවත්සරය වෙනුවෙන් අවුරුදු 40 කාලය මේ කාලේ විවාහ ජීවිතයක් ගත කරනවා කියන එකත් ඇත්තටම ලොකු කැපකිරීමක්. ඉතින් ඒ ඇත්තන්ටත් අපි ආශිර්වාද කරනවා. සුජීවත්ව වසන හිරාන් ගුණසේකර පුතාට, තිල්නි ලේලියට, ඒ වගේම රෙසඳි මිනිපිරියට සහ සියලුම සහෝදර සහෝදරියන්, ඒ පවුලවල දූ දරුවන් ඇතුළු සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන හැම දෙනාටම උතුම් ධර්ම පැහැදිලි වර්ත ගන්නමින් දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන බව පින්වත් දයානන්ද ගුණසේකර මහත්මා සහ ටෙස්ලින් වාසුගුණවර්ධන කියන ඒ පවුලේ පින්වතුන් හැම දෙනාම බලාපොරොත්තුෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ හැම සත් ප්‍රාර්ථනාවක් මේ හැම සත්තරමුණක්ම සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන හැම දෙනාටම යහපත සැපත සැනසෙල්ල සූපත් භාවයම වේවා. බලාපොරොත්තු වෙච්ච සියලුම සත් ප්‍රාර්ථනා සියල්ලම හිතුවටත් වැඩිය හොඳින් සමෘද්ධිමත් වේවා, මුදුන්පත් වේවා. හැම දෙනාටම ගෞතම බුදු සසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධය තික්මං වේවා. පරලෝ සුගතිය පිණිසත්, මෙලෝ යහපත පිණිසත් සියලුම පින් හැම දෙනාටම හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. නෙත් ආයතනයේ පින්වත් අධිපතිතුමන්ට, ඒ වගේම සියලු දෙවියන්ට, ඒ වගේම අපේ ආයතනික කාර්ය මණ්ඩලයට නෙත් ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. සියලු දෙනා යහපත සැපත සැනසෙල්ල සූපත් භාවයේ ලබත්වා. හැම දිනාටම මෙලොව යහපත පරලොව සුගතිය සැලසිත්වා. සියල්ලෝ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් කරගනිත්වා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. අද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වගේම මම කතා කරද්දිත් සමහර විට ඔබට වැඩියෙන් අපේ හුස්ම ඇහෙනව වෙන්නට පුළුවන්. එහෙම වන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වගේම මමත් අපේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන අතරේ මුව ආවරණ පැලඳලා මේ සාකච්ඡාව ධර්මදේශනාව සිදු කරන නිසා මේ ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා අපි ඔබට සඳහන් කරනවා මේ ධර්මදේශනාවෙන් අනතුරුව ප්‍රවෘත්ති විරාමයෙන් පසු ධර්ම සාකච්ඡාවත් සමගත් රැඳෙන්නට කියලා. අද අංගුත්තර නිකායේ චත්තනිපාතයට ඇත දාරුකම්මික සූත්‍රය ඇසුරෙන් තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වර්තමානයේට වඩාත් ගැළපෙන අර්ථ සම්පන්න ධර්ම දේශනාව පවත්වන්න ලැබුවේ. අපේ පිළිබඳත් ධර්ම සාකච්ඡාව තුළදී තවදුරටත් සාකච්ඡා කරන්න සූදානම්. ඔබටත් පුළුවන් ඔබට පැන නගින ගැටලු අපෙන් විමසන්න 011-2-55-33-63 දුරකථන මාර්ගය ඔස්සේ. එවනම් අපි විරාමයකට යන්නට පෙර ප්‍රාර්ථනා කරනවා ගම්පහ බවුන් පැලස නිර්මාත වන්දනීය පූජනීය වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාව නම් මහපින හේතුවෙන් උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනෙන් අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. අපි ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව සිටින තසපුව ධර්ම සාකච්ඡාව සඳහා යමු වන මොහොත ධර්ම සාකච්ඡාව සඳහාත් අපේ ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ මේ ධර්මාසනය වෙනුවෙන් මහත් නමස්කාර පූර්වක පිළිගනු ලබන අතරේ ඔබටත් මේ ධර්ම සාකච්ඡාව ඇසුරේනගෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න අපි සූදානම්. 011-2-55-33-63 දුරකථන මාර්ගය වෙනුවෙන් විවෘත කරලා තියෙන අතරේ අපි හැමදෙරණ ඔබ වහන්සේ දාරුකම්මික සූත්‍ර දේශනාව වර්තමානයේට ඊටාම වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව පිළිබඳ බොහෝ දේ ධර්ම දේශනාව තුළ දේශනා කරද්දී මුලින්ම උන්වහන්සේ මුල් කොටසේදී කිව්වා මේ අපේ සිත පිළිබඳ අපේ
හාමුදුරුවනේ, කොහොමද මේ සිත අපි දමනය කරගන්නට ඕනේ? අපි දන්නවා චිත්තං දත්තං සුඛවහං, දමනය වූ සිත සැපගෙන දේ කියලයි අමාමෑණී බුදුපියාණන් වහන්සේ සඳහන් කරලා තිබුණේ. ඒ අතර සක්විති රාජ සම්පත් පිළිබඳ කතාව කරද්දිත් අපේ හාමුදුරුවනේ අපි අහලා තියෙනවා සුදස්සන සක්විති රජතුමා වගේ රජවරු නිතරම උසස් පදවියක් ලබන්නේ දානයත් මේ දමනයත් සංයමයක් නිසා කියලයි බුද්ධ දේශනාවන් තුළ දැක්වෙන්නේ. දැන් මේ සැප පිළිබඳ කතා බහ කරද්දී බොහෝ දෙනා අපේ හාමුදුරුවනේ ධර්මය කෙරෙහි නැඹුරුවන්නට පෙර කියන දෙයක් තමයි මේ බුදුදහම කියන්නේ දුකම කියවෙන දහමක්. නමුත් දැන් මේ මම සඳහන් කරපු ධර්මපාඨය තුළ චිත්තං දත්තං සුඛවහං, දමනියෝ සිත සැපගෙන දේ කියලා තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ සැප මොකක්ද? අපි එතනින් ආරම්භ කරමු. මොකක් මොන සැපයක් ගැනද මේ කියන්නේ අපේ හාමුදුරුවනේ? සමීර, දමනය කරපු සිතක තියෙන සැපය තේරුම් ගන්න නම් දමනය නොකරපු හිතේ තියෙන දුක මොකක්ද කියලා ඉස්සලා තේරුම් ගන්න ඕනේ. එහෙමයි. දමනය නොකරපු හිතක තියෙන දුක තේරුම් ගන්න දමනය නොකරපු හිතක හරි අමාරුයි. ඇයි? ඒක සාමාන්‍යයිනේ. එහෙමයි. ඒ දුක සාමාන්‍යයි. ඒ දුක තේරෙන්නේ දුකක් කියලාවත්. එහෙමයි. දමනය නොකරපු කෙනාට, දමනය නොකරපු සිතකට ඒ දමනය නොකිරීම තුළ එන පීඩා ඇයට හිතෙන එක සාමාන්‍ය පීඩනය. ඒක ජීවිතේ කාටත් පොදුවේ ඔහේ විඳින්න තියෙන එක. එහෙමයි. නිකන් හිතන්න, අපි සමහර වෙලාවට ජීවිතේ මේ අපිට හදාගත්ත ඇලීම් ගැටීම් කියන හැමදේම රාමු අපේ ලෝකේ මොන හරි දෙයක් දැකලා ඇහිලා අපි ඉස්සෙල්ලා ජීවිතේ කවදාකවත් අත් නොවින්ද රූපයක අත්දැකීම. ඒ කියන්නේ පෙර දැකලා නැති රූපයක් දැක්කට පස්සේ ඒ රූපය ගැන අසංවරව දමනයකින් තොරව ඒ රූපය කෙරෙහි යම් ඇලීමක් ඇති කරගන්න, ඒක ඔන්න හිතන්න ගැටීමක් හදාගත්තා. එතනින් එහාට ওই දකින රූපේ දකින දකින මොහොතක් පාසා එන ඇලීම, ඒ රූපය තමාගේ කරගන්න ඕනකම, එහෙම නැත්නම් එන ගැටීම, ගැටීමත් එක්ක ඈත් කරන්න ඕනකම, පුදුම පීඩනයක්. ඒ පීඩනේ තේරෙන්නේ සාමාන්‍ය හිතකට. දැන් මේ මුලින් මේ රූපය දකින එක හරි සැපක් කියලා අපි හැමතුරුනේ මුලින් හිතෙන්නේ මේ දමනේ නෝ සිතට. ඒ රූපේ නිතර දකින්න තියෙන එක සැප. එහෙමයි. එහෙමයි තෙන්නේ. එතකොට ඒ රූපේ දකින්න තියෙන ඕනකම නැති තියෙන හින්දම ඒ රූපේ දැක ගන්න නැති වුණ ගමන් එන පීඩනයක් තියෙනවා. එහෙමයි. ඒක තේරෙන්නේ ඒ තියෙන දුක. ඒ දුක ආවෙම මේ රූපේ කෙරෙහි තියෙන ඇල්ම නිසා. එතකොට ඇහැට පේන දෙයක් ඇත්තටම අපි අඳුරගන්නේ වර්ණ ටිකක් හින්දනේ. එහෙමයි. දැන් හිතන්න මේ හැඩයක් අඳුරගන්නේ වර්ණත් එක්ක. අපි අසවල් රූපය කියලා අඳුරගන්නේ ඔක්කොම වර්ණත් එක්ක. ඒතර මේ වර්ණ ටිකක් මේ විදියට අපි වටිනාකමක් හිතේ ඇගීමක් හදාගෙන මේ හැඩේ මේ දේ මේ විදිහයි කියලා ඒ දේවල් අතර දැන් හිතන්න ප්‍රේමෙන් වෙලිනවා කියන තැන. එහෙමයි. එයා තමාගේ කරගත්ත එක ඇතුලේ ඒ රූපය තමාගේ කියලා හිතෙන් හදාගත්තේ රූපේ දකින්න බලාපොරොත්තුෙන් දැකීම සැපයක් හැටියට දකින්න තැන දකින්න බලාපොරොත්තුෙන් ඒ වෙනුවෙන් දක්වන මහන්සිය. එතකොට දකින නැති තැනේන දුක මේ හැම දෙයක් තුළම තියෙන්නේ අසංවර දමනේ නොවීම තුළ තියෙන දුක. එතකොට කණ්ඩ වොන්න කැමති දේවල් වාගෙන යනවා. මම දන්නේ එක හාමුදුරු කෙනෙක් කියනවා මට මේ ඔය ඉතාලියේ නාපෝලි වල එහි වැඩ ඉන්න පිළකු හාමුදුරු දන්න නායක හාමුදුරු කෙනෙක් මට කියනවා සයින්හන්ස මෙහේ තමයි මේ හොඳම පීට්සා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ නාපෝලි පැත්තේ තමයි මේ පීට්සා වල ආරම්භයත් කියලා කියනවා.
එතකොට දැන් අපිට ටිකක් අමුතු කෑමක් වුණාට ඉතාලියේ ඉන්න අයට එහෙම කියන්නේ ඉතාලි ජාතිකයන්ට එහෙම ඒක ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය වගේ එහෙමයි උන්ට සාමාන්‍ය උන්ගේ ප්‍රධාන ආහාරය වගේ හැබැයි දැන් නාපෝලියේ තියෙන පීට්සා සාමාන්‍ය ලෝකයේ අනිත් තියෙන පීට්සා වලට වඩා පොඩක් ඇත්තටම නිකන් වෙනසක් තියෙනවා එහෙමයි දැන් අපිටත් ඒක වැළඳුවට පස්සේ වෙනස තේරෙනවා නිකන් ඒක සාමාන්‍ය අනිත් ඒවාට වැඩිය ඒක ඇත්තටම ආකර්ෂණීයයි මට කියන අර සයින්හන්සේ එක්තරා භික්ෂුවක් ඇමරිකාවේ වැඩ ඉන්න භික්ෂුවක් ඇමරිකාවේ ඉඳලා වඩිනවලු මේ නාපොලි වලට වඩින්නෙම පිට්සා වලද එහෙමයි කනකට මට ඒ වෙලාව හිතුනේ පිට්සා එක ගන්න වෙලාවේ ඒකේ මොන හරි ආස්වාදයක් තියෙනවා තමයි හැබැයි ඒ රසයත් එක්ක න ආස්වාද විඳින්න කොච්චර දුරක් තිස්ස ගිවාගෙන එනවද ඇමරිකාවෙන් ඉඳන් ඉතාලියට එනවා ඉතාලියට එනවා එතකොට මේ ඒක තේරෙන්නේ නැහැ දුකක් කියලා දැම් දමනේ නොකරපු හිත යමක් හොයාගෙන ඒ වෙනුවෙන් වෙන කැපකිරීම මහන්සි ඔක්කොම දුකක් හැටියට තේරෙන්නේ නැහැ මිනිස්සු ජීවිතේ හරියට වෙහෙස වෙනවා මේ දමනේ නොකිරීම නිසා ඇත්තටම අපි වැළුවට පස්සේ සමීර මේ ලෝකේ ගොඩාක් අපිට වැඩ මේ තියෙන ගොඩක් වැඩ දමනේ නොකරපු හිතකට තියෙන වැඩ එහෙමයි ඒ තුල තියෙන වෙහෙස පීඩණය දුක මිනිස්සු මහ පුදුම විදිහට මේ තමන්ගේ ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් වගේ විඳිනවා හැබැයි දමනේ කරපු හිතක් තියෙන කෙනෙක් සාන්තව සැනසීමෙන් සැපසේ ඒ හිතේ තියෙන සැපය විඳින විදිහ සමහර මහානවෙච්ච ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ උදාන ගාථාවල කියලා තියෙනවා. තේර තේරි ගාථාවල තියෙනවා විවිධ තැන්වල සමහර සූත්‍ර තියෙනවා. එහෙමයි. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විදින දමණය කරපු සිතේ තියෙන සැපය ගැන රට්ටපාල සූත්‍රය කියනවා. සහ දුක ගැන ඒ කියන්නේ දමණය නොකිරීම තුළ තියෙන හිතේ තියෙන දුක පීඩනේ විඳපු වේදනා මට හොඳට සිහි මේ වගේ දෙකේ ටක් ගාලා හිතට මතක් වෙනවා බද්ධිය හඳුරෝ මේ අහෝසුකං කියලා කැලේක අර කැලේක ගහක් යට වාඩි වෙලා ඉන්න හැම මොහොතකම හප්පා සැප කියේ කුණහන්සේ කටින් හැමතිස්සෙම පිට වෙනවා මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි රජකම් මතක් වේද කොහෙද සිගුරු ඇරලා යයි ළඟදීම එන්න කියන්නේ කො බද්ධියට මේ බද්ධිය කියන්නේ රාජ්‍ය රූමේ එතකොට මහාන වෙලා මොකද මේ හප්පා සැපකී කියන්නේ රජකම් මතක් වෙලාද කියලා හෙව්වා එහෙමයි ස්වාමීනි කිව්වා මොනවද රජකම් ගැන මතක් වුනේ හප්පා සැප කියන්නේ කියලා ස්වාමීනි රජකම් වල සැපක් නන් නෙමේ රජකම් කරන කාලේ මම සැපක් විඳිනවා කියලා හිතාගෙන මොන පීඩනයක දුකක හිටියේ කියලා දැන් තේරෙන්න කියනවා එදා ස්වාමීනි මට සමහර වෙලාවට හිතට කිසිම මේ සහනයක් තිබුණේ මොන බාහිරව භෞතිකව මොනවා කාලා බීලා කොහොම නිදාගත්තත්. ඇයි හැම වෙලාවෙම බය? මරයිද කවුරු හරි? ඒක රජවරුන්ට මේ රජෙක් තව රජෙක්ව මරලා රාජ්‍ය පැහැර ගැනීම නෙතිබ්බේ. එහෙමයි. දැන් වගේ ඡන්දෙ ඉල්ලන්න ගියාමත් ඉතින් කුමන්ත්‍රණ කරලා ඔක්කොම මේ අවුල් කරනවා. හැබැයි ඊට හපන් අරක කොයි වෙලාවේ රෑක හරි ඇවිල්ලා මරලා දාලා රාජ්‍ය පැහැර ගන්නද කියන්න දන්නේ. යුද්ධවලට කොයි වෙලාවේ ඇවිල්ලා යුද්ධයක්කට කතා කරනවා මේ නැත්තම් රාජ්‍ය ගන්නවා. ඉතින් ඒ වගේ හැම වෙලෙම යුද්ධ. කන්නේත් කණ්ඩ ගියත් දැන් රාජ්‍ය පැහැර ගන්න මම මරයිද? නිදා ගන්න ගියත් බයෙන්. වැසිකිලි කැසිකිලි කරන්න ගියත් බයෙන්. ස්වාමීනි ආයුධ සන්නද්ධ සෙවළු පුරවගෙන ඉන්නේ. ඉච්ඡර සෙබළු ඉඳලත් බය ඉවරයක් නෑ හැම වෙලාවෙම බය ඒක මහා පීඩනයක් ඒ අරයා මේ ප්‍රශ්නේ ඇවිල්ලා කියනවා මෙයා මේ ප්‍රශ්නේ ඇවිල්ලා කියනවා අරවා විසඳනවා මෙයා විසඳනවා රජකම කියලා ඕකමයි ජීවිතේ කරේ මාත් මේ පහුගිය දවසක කල්පනා කරා හමුදාපත්තුමා එක් අවස්ථාවක අපිත් එක්ක ඔය කතා කර කර ඉන්න වෙලාවකදී කියනවා ස්වාමීන් වහන්සේ පාන්දර දෙකට විතරත් මං සමහරවල් ගෙදර ඇවිල්ලා නිදිය ගන්න ඇඳට ගිහිල්ලා
උදේට ආයි නැගිටින්න ඕනි 6ට විතර එක එක මාධ්‍ය මේ දැනුවත් කිරීම වලට. ඉතින් පොඩි වෙලාවක් නිදාගන්නේ. ඒ නිදාගන්න පොඩි වෙලාවත් ඇඳට ගිහිල්ලත් මං කල්පනා කරන්නේ දැන් මෙහෙම වහනකොට මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද, මිනිසුන්ට කෑම් බීම මේ ලැබෙන්න මොනවද කරන්න ඕනේ, කියන්නේ මේ මිනිසුන්ගේ ආරක්ෂාව පැත්තෙන් මිනිසු කන බොන ටිකද මේ පාලනය කියන එක ඇතුලේ ඔවුන් නින්දක් නැතුව හැමතිස්සෙම අර ප්‍රශ්න මේ ප්‍රශ්නට උත්තර හොයනවා හිතනවා. එහෙමයි. ඒ ඔක්කොම කර කර මිනිසුන්ගෙන් ප්‍රශංසාවසේ බැනුනොත් අහනවා. එහෙමයි. ඉතින් එතුමා කියනවා මං එහෙම ඇඳටත් ගිහලා මේක කල්පනා කරනවා කියලා විස්තරයක් මට කිව්වේ. ඒක කියන වෙලාවේ මට හිතුනේ මොන දුකක්ද මේකනේ. ඒ කියන්නේ පාලනය කියන එක එක්ක අපිට හිතන සැපක් ඕනම කෙනෙක් ඒ තැන්වලට යන්න කැමතිනේ. දැන් ජනාධිපති වෙන්න කවුරුත් සමහර අපි දකින හීන දකිනවා. ඒතර ජනාධිපති වුණ කෙනා ආයෙත් බලනවා නැවත කොහරි ජනාධිපති වෙන්න. එහෙමයි. දැන් සමහර ජනාධිපති වෙන අය අපිට මතකයි ජනාධිපති වෙන්නේ නැහැ කියලා, ආයෙත් ජනාධිපති වෙන්නේ නැහැ කියලා කියලා ඒත් එයාවට පස්සේ කියනවා මට ආයෙ ඊළඟ පාර ඉල්ලන්න. ඒ වගේ ඕනකම දැන් සමහර ඉල්ලන්නේ නැතුව හිටපය ආයෙත් දැන් ඇහෙනවා සමහරලට කියනවා මම ලබන පාර ඉල්ලනවා. ඒ වගේ. ඉතින් අපිට වෙනවා මිනිස්සු මේ පාලනය කියන එක තුළ රජවරු පවා යුද්ධ කර කර තමන්ගේ අර මේ රාජධානිය පුළුල් කර කර මිනිස්සු යනවනේ. හැබැයි රාජධානියක් ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ විසඳ ඒව ඇතුලේ ඒකට හිත තනිකර පීඩණයෙන් ගෙවන කාලේ බැලුවට පස්සේ ජීවිතයේ ආවිෂ ටික ගෙවිලා යන විදිය බැලුවම බද්ධ හාඳුරන්ට තේරෙනවලු වර ගහක් යටට වෙලා වාඩි වෙලා හිත සමාධියෙන් ඉන්නකොට මේ ලෝකේ බයකුත් නැහැ. කිසිම බයක් නැහැ කියන්නේ හිතන්න දැන් සමීර මේ අතන දිනන් රජකම් කරනකොට ආරක්ෂක සෙබළු පුරෝගෙනනේ. එහෙමයි. පුරවන් ඉඳලත් බයයි ආයුධ තියන් ඉඳලත්. දැන් මේ ලෝකේ ආයුධයකුත් නැහැ, මේ ලෝකේ සෙබළෙකුත් නැහැ, හැබැයි බයකුත් නැහැ. එහෙමයි. හරිනම් දැන්නේ බය තින්නේ ආයුධ නැහැ, සෙබළු නැහැ, දැන් බය තින්නේ බෑ ගහක් යට ගින්නකොට කිසිම බයකුත් නැහැ. ඉතින් ස්වාමීනි මගේ මේ හිත දමණය කරගත්ත මේ ජීවිතය තුළ මම විඳින සැපේ සිහි වෙනකොට යහෝ සුඛං කියලා හිතුනේ කිව්වා. ඒක ජීවිතේක අපිත් සමහරලාවට ආපස්සට හැරිලා බලනවා මේ අපේ ජීවිතවල උනත් සමහරලාට නොදැනී සංකීර්ණ වෙනකොට මොකද්ද මේ ඇයි මේ කියලා සමහරලාට අපිට ආපස්සට හිතෙනවා. මේ අපේ නිෂ්කලංකව විඳින දමණය කරගත්ත සිතක තියෙන විවේක සුවය හිතෙන් තේරෙනවනම් ඒක අත්විඳ කෙනෙක් දන්නවා එතන තමයි සැපේ තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මිනිස්සුන්ට සමහරලාවට ධර්මය අහනකොට ඇතැම් තරුණ ළමයි පව අපිට කතා කරන සයන්ස මහාන වෙන්න ඕනේ ගොඩාක් අය ඉන්නවා. විශේෂම කාන්තාවන්ගේ පැත්තේ ගොඩාක් අය මහාන වෙන්න පව අහන මේ මොකද උන්ට තේරෙනවා මේ නොදැමුණු සිතක තියෙන දුක ඇති තවත් දමණය වෙන්න ඕනේ, හිත සංසුන් වෙන්න ඕනේ, මේක සංවර කරගන්න ඕනේ, මහාන වෙන්න ඕනේ. මම හිතන්නේ ඔය මේ මහාන වෙච්ච ගිහිගිය අතරපු මෙහෙණියකගේ හෝ ඒ කියන්නේ අනගාරිකාවකගේ සිල්මාතාවකගේ හෝ ඡායාරූපයක් දැක්කත් සමාජ ජාලවල විශාල තරුණියන් පිරිස ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ අනේ මටත් ඒ දවස කවදද ලැබෙන්නේ, මටත් එතෙන්ට යන්න ඕනේ. දැන් වරුණත් මාත් එක්ක කතා කරා බවුන් පැලැස්සේ අපි පුළුවන් නම් දැන් කියන්නේ නේවාසික පුහුණු කිරීම බවුන් පැලැස්සේ හරි ප්‍රශ්න වෙන්නේ සමීරේ කියන අපි එකපාරක් පටන් ගත්තා. දැන් අපි පළවෙනි රැල්ල කියන එක ඉසිසල කොරෝනා කියන එක ආවේ මාර්තුනේ ගිය අවුරුද්දේ. අපි මාර්තු පළවෙනිද බවුන් පැලැස්සේ විවෘත කළා දවස් කීපයක් යද්දී ප්‍රෝග්‍රෑම් පටන් ගන්න සූදානම්ට මෙන්න කොරෝනා පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න ඉඳලා මේ දැන් ඉතින් හරි දැන් මිනිස්සු සමාජගත වෙනවා. දැන් ඉතින් වැඩසටහන් පටන් ගන්න පුළුවන් කියලා පටන් ගන්න හදනකොට මිනුවන් ගොඩ අල්ලපු වැටේ ගාමන්ට් එකෙන්ම දෙවෙනි රැල්ල පටන් ගත්තා. ඒ වෙනකොට හාහා පුරා කියලා පළවෙනි වැඩසටහනට යෝගින් ඇවිල්ලා දවස් දෙකක් භාවනාත් කරමින් හිටියේ. එහෙමයි. දැන් මට මේ ළඟදිත් ඒකේ වාඩි වෙච්ච එක මහත්තයෙක් කතා කරලා කියනවා මේ දවස් දෙකයි නැවතුනේ
ඒ මහත්තයා කියනවා මුළු ජීවිත කාලෙම එතුමා ජීවිත කාලෙම ගෙදර ඉඳලා හිත දමනය කරන්න වෙච්ච මහන්සියක් තියෙනවානේ. ඒ ජීවිත කාලෙම වෙච්ච මහන්සියට වත් බෑ අර එදා බවුන් පැලසේ දවස් දෙක කරපු කැපකිරීම අල්ලන්න කියලා මහත්තයාට කියනවා. එච්චරට ඒ දවස් දෙකේ ටිකමට මහා පුදුම විදිහට දැනුණා. ඒක මේ ජීවිතේම කරපු ටිකවත් පරාදයි කියන සැබෑ සැපේ අවබෝධ වෙන්නේ නැති අපේ අම්මලා. ඕ ඉතින් එතුමා මට කතා කරේම සනහස මේ දැන් පොඩ්ඩක් මේ රට වහපු අවස්ථාවකට මගේ අරුණම ප්‍රෝග්‍රෑම් පටන් ගන්නකම් අර පහසුකම් තියෙන ඔක්කොම තියෙන හින්දා මට පුළුවන් වෙලාවකට ඇවිල්ලා දවසක් දෙක තුනක් හරි එහෙම මේ භාවනා කරන්න ආවට කමන්නද කියලා අහන්න. ඉතින් මේ එතකොට එහෙම පටන් අරගෙන දවස් දෙකක් යද්දි දෙවෙනි රැල්ල ආවා. ඊට පස්සෙත් ඔන්න ආයෙත් ඉතින් දැන් කොහොමද මිනුවන් ගොඩම හින්දා අපි නවත්තලා ආයෙත් බලාගෙන ඉඳලා ඊට පස්සේ සමාජගත වෙනකොට මිනිස්සු ආපහු චුට්ටක් කර දැන් ඉතින් කොරෝනා ප්‍රශ්නේ විසඳුණා වගේ කියලා හිතනකොට ආයි පටන් ගන්න හැදුවා අපි මේ පෝයත් එක්ක. අප්‍රේල් පෝයත් එක්ක පටන් ගන්න හැදුවා. පටන් ආයෙත් ඔන්න තුන්වෙනි රැල්ල ආවා. ඒ නිකන් මේ කියන්නේ ඒක ඉතින් ලෝකෙටම පොදු දෙයක් හින්දා අපිට මුකුත් එහෙම මේ අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අපිට. නමුත් කොහොමනත් අපි දැන් බවුන් පැලැස්සේ නේවාසික පහසුකම් හැමදේම තියෙන හින්දා අර මතකෙති තාවකාලිකව කාලයක් කියන්නේ යම්කිසි සීමා සහිත කාලයකට මේ පැවිදි වෙන්න පින නැති අයට යම් කාලයකට මේ පැවිදි ජීවිතයේ තියෙන සැපය අත්විඳින්න අවස්ථාව නැත් ආයතන විසින් උදා කරලා දුන්න මේ ශාසනාභිවන්දන වැඩසටහන ඉතින් අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් වරුණ මහත්මත් එක්ක කතා කරලා තිබුණා මේ බවුන් පැලසේකට අපි උදව්වට ගන්න පුළුවන් නේද කියලා. අපි කවදා හරි දවසක දැන් මේ ආසන්න කාලෙක නෙමෙයි කවදා හරි දවසක ඒ අවස්ථාවත් උදා කරලා දෙන්න ඕනේ. අර දමණය කරගෙන යම් කාලයක් හිත පුහුණු පුරුදු කරනකොට මේ ඔවුන්ට ඒක සැපේ විඳින්න විඳලා නැති අයටත් ඒකේ වාසනාව උදා කරලා දෙන්න බවුන් පැලසත් ඉදිරි සමහරට අවස්ථාව ලැබේ. අපිට මතක අපේ ශාසන අභිවන්දන මුල්ම වැඩසටහන අපේ පිරිමි පාර්ශ්වයට කරා. ඊට පස්සේ අපේ ස්ත්‍රී පාර්ශ්වයට කරා. ස්ත්‍රී පාර්ශ්වය නම් බොහෝ දෙනෙක් ඒ මෙහෙණින් වහන්සේලාගේ එහෙම නැත්නම් මේ දස්සිල් මාතාව ළඟ නවතින්න පවා ඉල්ලීම් කරා අපෙන්. නමුත් අපි ඉතින් ආයතනක් විදිහට නැවත ඔයගොල්ලෝ ගිහි ගෙදරට ගිහිල්ලා ඒ අවසර ලබාගෙන ඉල්ල කරන්න කියලා. ඒ වගේ මෙතන ඔවුන්ට සැපය දැනෙන්නේ නැති කොයි විදිහට තියෙන්නේ කියලා අපිත් එක්ක ඉන්නවා දුරකථන මාර්ගයෙන් කෙනෙක් ප්‍රශ්නයක් විමසන්න. ආයිබෝවන්. අයිබෝවන් තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ පාදා පිළවන්දනීය අවසරයි ඔබවහන්සේකින්. අපේ පින්න ස්වාමීන් වහන්සේ මට දැනගන්න අවශ්‍යයි මම සම්බුද්ධ පූජාව හැමදාම තථාගතයන් වහන්සේට තියෙනවා උදේ දවල් හවස. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට ෆොටෝ එකක් සාමු කරගෙන ඒ එතනත් මම සම්බුද්ධ පූජාව වගේ ආර්ය මහා සංගරුවන වෙනුවෙන් අයරහත් හතන් වහන්සේලා වෙනුවෙන් දාන පාත්‍රයක් වශයෙන් ඒ විදිහට ගිලම්පස මල් පහන් සුවඳ දුම් ආදී වශයෙන් සියල්ලම පූජා කරනවා පෙසානාස. ඒකෙනින් ඒ දේ කරන අතරම මම මාසෙකට දාන හයක් පමණ දෙනවා සාමෙන් වහන්ස ගමේ පන්සල ඇතුළුව වටේ හැමතැනම තියෙන පන්සල්වල දාන නැති අහල බලලා දෙනවා සාමෙන් වහන්ස. මම බවුන් පැලස්සෙත් දානයක් අරගෙන පූජා කළා. ඒකටත් ඔබවහන්සේට ගොඩාක් පින්මට අවස්ථාව ලබා දුන්නාට. ඉතින් අපේ සාමණේරවහන්සේ ඒ වගේ මම දාන ගොඩාක් බාර අරගෙන කටයුතු කරනවා. මම නිවසේ ආර්ය මහා සංඝරුවන් වහන්සේ දිනපතාම පූජා කරන කුසලය ඒක කුසලයක් විදිහටම අපේ භාගතුන් වහන්සේ වදාළ පරිදි තියෙනවා මට ලැබෙනවද සාමණේරවහන්සේ කියලා දැනගන්නයි මට අවශ්‍ය. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ඔව සමීර මේ බොහොම ගෞරවෙන් දන් දෙන අම්ම කෙනෙක්. ඉතින් අපි සමහර වෙලාවට තමන්ගේ නිවසේ සංඝයා උදෙසා එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ උදෙසා ජීවමානවම දන් දෙන්න අවස්ථාව නැතිනොත් ප්‍රතිමා වහන්සේ නමකට හෝ ධාතුන් වහන්සේ නමකට හෝ දානයක් පූජා කරගන්න කෙනෙකුට අවස්ථාවක් උදා වෙන්නේ
හිත පහදගෙන බොහොම අඩුයි. ඒ කියන්නේ උදා වෙනවා හිත පහදගෙන නෙමෙයි. අර පුරුද්දට කරනවා. සමහර අය පුරුද්දර කරන අය ඉන්නවා. සමහර කියන මෙහෙම. මං නම් තියන්නේ නැහැ පූජා, මොකද මට දිගටම තියන්න බෑනේ. එහෙමයි. ඒ හින්දා මං ඕක කරන්නේ. ඒ කියන්නේ සමහර හිතාගෙන නම් මේ දේව ප්‍රශ්නයක් ඕක. එහෙමයි. ඒ කියන්නේ සමහර හිතන් ඉන්න දෙවිවරු කියලා කියන ඇතැම් සංකල්පවලට දෛනිකව පහන පත්තු කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මේ දේව සාපව දෙනවා. දෙනවා. දෙයෝ උදහස් වෙනවානේ. කොහොමනි කියන්නේ? එතකොට එහෙම හිතලා සමහර අය බුද්ධ පූජාවත් ඒ තත්තර දානවා. බුද්ධ පූජාවත් එහෙම හිතලා එක දවසක් හරි මග අරනොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ නිකන් උදහස් වෙයි කියලා හිතලා වෙන්නේ නැති මේ මහා කරුණික වහන්සේ ගැන හිතාගෙන ඉන්න හැටි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් එහෙමයි හිතනවා මේ හැමදාම තියන්න බැරි හින්දා මං බුද්ධ පූජාව තියන්නේ නැහැ කියලා. ඉතින් හරිම මේ අනවබෝධයෙන් ආපු අදහස්. එක දවසක් හරි Tamanට පුළුවන් දවස් හරි හැකිනම් හැමදාම හරි Tamanට හැමදාම ලැබෙනවා කියන්නේ ඒ කුසලයේ Tamanට හැමදාම රැස් කරගන්න ලැබෙනවා. ඒක ඉතාම ගෞරවයෙන් ගරුසරු ඇතුව අර ජීවමානව කරනවා කියන හිතාගෙනයි කරනවා නම් කරන්න ඕනේ. නිකන් ආවට ගියාට ඔහෙ නෙමෙයි කියන එක. ඒ කියන්නේ Taman ඒ කරන දේ තුල Tamanගේ හිතට තියෙනෝනේ බුදුරජාණන්සේ ඇත්තටම මේ වෙලාවේ ජීවමානව වැඩියා ගෙදරට. දැන් බලන්න සමීර සමහර ගෙදරක තියෙන බුද්ධ මේ ඔය ගිලම්පස තියෙනකොට අපි දැකලා තියෙනවා පෑන් පූජ කරන වීදුරුවේ මාස ගානකින් හොදලා නැහැ වීදුරුව. ඒ වගේම අර මේ පුංචි තාම් පුංචි වීදුරුව අපි හැමදාම සමහර ලාර් පාවිච්චි කරනවා. ඕනිකන් සෙවල බැඳිලා ඒවේ අල්ල බැලුවොත් එහෙම ඇතුලේ සෙවල ගතියයි. ඇයි මේ මෙහෙම විෂිකරා එක ඇල්ලුවා කරාමෙට තිබ්බා කියලා. ඒ කියන්නේ ඒක සෝදන්නේවත් නැහැ අඩුතරමේ. තමන් බොන වීදුරු එහෙමද පාවිච්චි කරන්නේ? කොච්චර ඒක හොඳට පිරිසිදු කර කර සම්බන්දදා පරිස්සමින් ඒක ඒ කටයුතු බලනවා. එතකොට මේ මම බුද්ධ පූජාව තියෙනකොටත් ගොඩක් වෙලාවට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට ඒ පූජාව දැන් මේ අම්මා කිව්වා වගේ දැන් මේ අම්මා හිත පහදගෙන ගෞරවයෙන් කරන කෙනෙක් කියන එක තේරෙනවා. ඒක ඇත්තටම උන්වහන්සේලා ගෙදෙට්ට වැඩිය කියලා හිත පහදම් කරන්න ඕනේ. එහෙම කරනකොට පිණ්ඩපාතේ වඩින බුදු කෙනෙකුට පාත්‍රයේ පිරෙන්නම දානේ පූජා කරන්න ඕනේ. පිණ්ඩපාතේ වඩිද්දි සමහර ලාවට අපි දන් හැන්දක් බෙදන්නේ. හැබැයි ඒ දන් හැන්ද උනත් උන්වහන්සේට අග්‍රව කොටස ඉතාම ගෞරවයෙන් බෙදනවා. දැන් සමහර තැනක අපි දැකලා තියෙනවා පාන් ගෙඩියකින් දැන් පාන් අර අයිනේ වාටියෙම කෑල්ලක් කපලා තියෙනවා. ඉතින් හොඳ කෑල්ලක් කපලා තියන්න ගියොත් එහෙම ගෙදර ඉන්න වෙන කෙනෙක් විකාරද මේ ඔය ඔය හොඳම කෑල්ල ඔතන කියලා ඇහුවොත් එහෙම කියන්නේ පස්සේ විසි කරනවලු. එහෙමයි. එම් පස්සේ විසි කරනවා කියලා නේද? කෙහෙල් ගෙඩියක් තියන්න හිත දෙන්නේ කෙහෙල් ගෙඩියේ චූටි කෑල්ලක් කපලා තියෙනවා. කපලා තියෙනවා. එහෙමයි. පස්සේ විසි කරන හින්දා කියලා. ඒතර විසි කරන එකක් තමයි එහෙනම් තියලා තියෙන්නේ. කියන්නේ විසි පූජා කරන්නත් කලින් මේ විසි කරන එකක් ගැන ඔළුවේ. මේක වෙන් කලෙම උන්වහන්සේට උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ උදෙසා උන්වහන්සේ ජීවමානව ගෙදරට මෙහෙලා වැඩියා. ඇත්තටම මේ අපේ ගෙදරට මෙල වැඩියා කියලා හිත තියෙන්න ඕනේ. රහතන් වහන්සේලාට පූජා කරද්දිත් එහෙමයි. ඉතින් ඒකෙත් සීවලි මහරහතන් වහන්සේ ඉලක්ක කරන්න යන්න එපා. සීවලි මහරහතන් වහන්සේ වේ ඉලක්ක කරගන්නේ ඇත්තටම මේ තමන්ගේ ලැබීම වෙනුවෙන්. අපි ඔය ගැන බොහෝ කතා කරලා තියෙන නිසා මේ වෙලාවේ ආයි කාලෙ ගන්න. මේ සීවලි මහරහතන් වහන්සේගේ ගුරු සයන්හන්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේ. ඉස්සෙල්ලා උන්වහන්සේලාව අරමුණු කරගන්න ඕනේ. සාරිපුත්ත මොග්ගලනාදී මහරහතන් වහන්සේලා සියලු දෙනා වහන්සේ පොදුවේ සිහිපත් කරගෙන නම් තමන්ට අර තියෙන දැන්ට සියලු මහරහතන් වහන්සේගේ ඡායා රූපයක් පමණක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ තාරි මහා සංඝරත්නයනේ. එතකොට උන්වහන්සේ ඇතුළුව නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු කොට සියලුම මේ මහරහතන් වහන්සේලා මේ වෙලාවේ මම මේ ජීවමාන උන්වහන්සේලාට පූජා කරනවා කියලා හිත ඇති කරගෙන දෙන්න. ඒක ජීවමාන හිතක් තමන්ගේ හිතේ ගත්තා කියලා ඒක මෝඩකමක්වත් එතන නිකන් මුලාව මුසාව එතන පිනක් නැහැ. ඒ බොරු වැඩක් එහෙම හිතන්නට එපා. තමන්ට ඒ කුසලයේ ජීවමාන පූජ කරගන්නවා කියන හිත ඇතුලේ රැස් වෙනවා. හොඳයි අපි විරාමයකට ගිහිල්ලා නැවතත් ධර්ම සාකච්ඡාව සමු කරදෙමු. සිත් නෙත් අසපුව ke
සමරන්නේ ඩයලොග් වසර 25ක් පුරා රටම එක යායක් කිරීම ගැන නොවේ ලංකාවේ හැම ජීවිතයක්ම හැම මොහොතකම අලුත් කරන අනාගතයයි ස්වෙන්සූලේ උනන බෙහෙත ගර්භණී හා කිරිදෙන මවුන්ට කාන්තාරුව වඩවයි ඔසුසෙල් හා ෆාමසි වලින් අතිප්‍රබල හෙලෝසුව ස්වෙන්සු ජාතියේ ප්‍රතිශක්ති වර්ධන පානය දීගයු නිදෝෂා තහට පංගුවේ පහසු තම්බන පෙයාව දීගයු නිදෝෂා දීගයු නිදෝෂා 0.71.39.99 දූදරුවන්ගේ නැනසපාදන මහගු අත්වල මාස්ටර් ගයිඩ් ප්‍රකාශන ඔබේ දරුවාට අවශ්‍ය සියලු වැඩපොත් සහ ප්‍රශ්නෝත්තර පොත් මාස්ටර් ගයිඩ් ප්‍රකාශක වෙතින් හෝ ළඟම පොත්හලින් විමසී මලින්ද 0.7.313.36 සුපර් කූල් ආන්ටි සුපර් විකි මයිල්ඩ් ජීවිත කාලයටම යන් ලුකින් දාත් ගොරක තියෙන නිසා සුපර් විකි වලින් මැද්දොත් දත් හැමදාම යන් ලුකින් සිද්ධාලේප සුපිරි විකි මයිල්ඩ් NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය සිරුරේ ප්‍රතිශක්තිය වඩවා රෝගවලින් සුරැකිව ඉන්න පුරාණයෙන් වර්තමානයට රැගෙන බරකා කළුදුරු තෙල් දිනපතා පානය කරන්න බරකා සුවපත් දිවියක් සැමදා එළඹෙන පැයි net news සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 42,000කට පීඩා නිවාස 546කටත් හානි අදත් කොරෝනා ආසාදිතයින් 1786ක් කොරෝනාවෙන් මිදෙන කෙටි කාලීන විසඳුමක් ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනිය කතා කරයි මේ ගැන වැඩි විස්තර දැනගන්න රාත්‍රී 9ට net news අහන්න එළඹෙන පැයි net news සිරස්තල ඔබ වෙත ගෙන ආවේ NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය සිය සත්කේ දුක් දුටුවේ රාත්‍රියටයි විනාඩි 41යි දැන් වේලාව. අපි සිද්නිත් අසපුව ධර්ම සාකච්ඡාව සමග නැමතත් ඔබවහන්සේ ධර්ම දේශනාව තුළ අතර රහතන් වහන්සේ පිළිබඳ බොහෝ දේ සඳහන් කරද්දී සුලභව වර්තමානයේ රහතන් වහන්සේ දක්නට නොලැබුණත් අපි අහලා තියෙනවා. දැන් අපි අර දන්නෝ බුදුන්ගේ ගීතෙත් අහලා තියෙනවා. අපි හැමදුරුනේ මේ එරදීයන් යන්නා වූ නික්‍රහතුන්ගේ සෙවනැල්ලෙහිනි හිරු රශ්මිය භංගේ කියලා අහලා තිනවා. ඒ තරම් රහතන් වහන්සේ වැඩම කරා අනුරාධපුර යුගයේ ලංකාවෙත් කියලා දැන් මේ විදිහට අපි හැමදුරුනේ මේ වර්තමාන උපසන්දහන් කළා වගේම අර වීඩියෝව දැකපු බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නය තමයි ඇත්තටම රහතන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවද තාමත්. උන්වහන්සේ බොහෝ දෙනෙකුට තිබ්බ ගැටලුව තමයි මේ තියෙන තර්ජනය එක්ක, මං කියන්නේ මේ ව්‍යසනයත් එක්ක තියෙන තර්ජනයත් එක්ක රහතන් වහන්සේලාට එහෙම 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ බෙයිද එහෙම ඉන්නව නම් කියලා අපි හැමදුරුනේ. දැන් අපිත් දන්න ධර්ම කරුණු වලින් මේ දේවල් පැහැදිලි කරා. රහතන් වහන්සේලා කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පෙළගැසී සිටින පිරිසක් නොවේ යන ආදී වශයෙන් ඔබ වහන්සේට මේ ඒ විමසපු පිරිසට මොකද දෙන්න තියෙන පිළිතුර අපි හැමදෙරෝනේ රහතන් වහන්සේලා වර්තමානයේ වැඩ සිටිය හැකිද සහ උන්වහන්සේලාට විවිධ ප්‍රාතිහාර්යන් පාන්න වර්තමානයේ පුළුවන්කමක් තියෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න අදටත් ලෝකේ ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙමයි. ඒ ආර්ය මාර්ගය යමෙක් වඩනවා නම් ඒ ඕනෑම කාලයක් මගපල්ලාබින් ලෝකේ ඉන්න පුළුවන්. මම ඉතින් අන්න අතන ඉන්නවා මෙතන ඉන්නවා කියලා අපේ නිශ්චිත තැනක් පෙන්වන්න තැන් දන්නේ නැහැ. එහෙමයි. අපි එහෙම දන්නෙත් නැහැ, එහෙම හොයන්නෙත් නැහැ. නමුත් හේතු තියනවා රහතන් වහන්සේලාට මේ යුගෙත් වැඩ ඉන්න, උන්වහන්සේලාට පහළ වෙන්න අවශ්‍ය හේතු සියල්ල තියෙනවා. එහෙම.
එනිසා මේ යුගයේ රහතන් වහන්සේලා නැහැ කියන වචනයක් අපි කොහෙත්ම කියන්නේ නැහැ. අනිත් එක මේ ලෝකේ නැතත් වෙන ලෝකවල හරි ඉන්නවා. ඒ කියන්නේ සුද්ධාවාසි හෝ ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ. ඉතින් මෙතනදී මිනිස්සු හිතනවා මේ රහතන් වහන්සේලා එහෙම ඉන්නවා නම් උන්වහන්සේලාට මේ වගේ වෙලාවට එළියට ඇවිල්ලා ප්‍රාතිහාර්ය පාලා මොන හරි කරන්න පුළුවන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ කාරණාවට භික්ෂූන්ට මේ හරියම අර යම් උපමාවක් පෙන්නනවා. ඒක කොච්චර පහත් කරලා දක්වනවද කියලා පෙන්නනවා. හතරමං හන්දියක සල්ලාලේ ටිකක් වට වෙලා ඉද්දි නිර්වස්ත්‍ර නගරසෝබිනිය ඇවිල්ලා අර සල්ලාලිය ටික මැද්දේ නටනෝ සල්ලාලියන් සතුටු කරන්නේ. එහෙමයි. එතකොට දැන් කොහොමද සල්ලාල සිත් තියෙන්නේ? අර නගරසෝබිනියගේ නිර්වත දැකලා මේ සල්ලාලියෝ නිකන් අර ඇඹලයෝ වගේ හැසිරෙනවා. එහෙමයි. ඒකට දක්වන ප්‍රතිචාර තියෙනවානේ. එහෙමයි. බුදුරජාණන්සේ මේ පෙන්නනවා මිනිසුන්ව පහදව ගන්න ප්‍රාතිහාර්ය පානෝ නම් යම් භික්ෂුවක් ඒක ඒ වගේ දෙයක්. ඒක ඉච්චරට පිළිගුල් කරපු දෙයක්. ඒ නිසා අවබෝධයට පත් වෙච්ච උතුමෙකුට කවදාකවත් එහෙම මිනිසු පහදවන්න විවිධ ප්‍රාතිහාර්ය පාන්න එහෙම ඕනකමක් ඉන්නේ. පෘථජ්ජන ඉරදියක් මක් හරි ගත්ත කෙනෙකුට තමයි ඒ වගේව හිතෙන්නේ. එහෙමයි. මේවා පෙන්නලා මිනිසුන්ව හිත පහදවන්න ඕනේ කියලා. අවබෝධයට පත් වෙච්ච උත්මයෝ ඒ නියුණු සිතින් උන්වහන්සේලා මේ වගේ කාලෙක කොහොමත් පාන්නේ තිබුණත් හැකියාව තිබ්බත් නිහඬවම වැඩේ ඉඳලා පිරිනවම් පානවා. අපි හැමතරනේ ඔබ වහන්සේ දැන් ඒ සඳහා සුදුසුම සූත්‍රය තමයි ධර්මදේශනාව සඳහා තෝරගත්තේ දාරුකම්මික ගෘහපතියගෙන්. බුදුරජාණන් වහන්සේ විමසූ ප්‍රශ්නේ ගෘහපතිය ඔබ නිවසේ දන් දෙනවද කියලා හුවම ආරණ නිවාසී වේනම් පින්ඩපාතික වේනම් පාංශුකූලික වේනම් එහෙම නැත්නම් අරහත්ව අරහත්මකට පිළිපන්නේ නම් ඉබඳු වික්ෂූන්ට දන් දෙමි කියලා තමයි දාරුකම්මික ගෘහපතිය කියන්නේ. එවිට අමම්මේනි බුදුපියාණන් වහන්සේ දෙන පිළිතුර ඇසුරෙන් මීළඟ ප්‍රශ්නේ ගත්තොත් අපේ හැඳුරුනේ දැන් කාමයේ විඳින පුතුන්ගෙන් කරදර ඇතිව වෙසෙන ගිහි වූ කසීරට සඳුන් විඳින මල්ගඳ විලවුන් දරන රන් රිදී මුතු මුදල් ඉවසන ඔබ කොහොමද මොහොරහත්ව මොහොරහත් කියා දැනගන්නේ? ඒක ඔබට දැනගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඇත්තරම අපි හාමුදුරුවනේ දැන් අපි හිතන විදිහට අපේ පෘථග්ජන සිත්වලට දැනෙන විදිහට රහතන් වහන්සේ නමක් කියමු. ඔබ වහන්සේ සඳහන් කළ අර සෙරෙප්පු දාගෙන ඉන්නේ නැති එක මේ දේවල් එක්ක ටිකක් බිම් බලාගෙන ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා නම් එහෙම නැත්නම් සද්ද නැතුව කතා නොකර ඉන්නවා නම් මේ රහතන් වහන්සේ නමක් විය හැකියි කියන සැකය පහළ වෙනවා අපේ හාමුදුරුවනේ. දැන් මේ විදිහට මේ තමන් රහතන් වහන්සේ නමක්යයි ප්‍රකාශ කරනවද අපේ හැමදෙනා රහතන් වහන්සේ කෙනෙක් එහෙම තියෙනවද නැත්නම් කොහොමද ඒ දේ අපි දැනගන්නේ කියලා ඇහුවොත් අපේ හැමදෙනා රහතන් වහන්සේලාට ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සුදුසු අය ඉන්නවා, සුදුසු තැන් තියෙනවා, සුදුසු අවස්ථානුකූලව. නැතු උන්වහන්සේලා ඕන තැනක ඕන කෙනෙක් එක්ක ඔහේ කියන්න යන්නේ එහෙම ප්‍රකාශ කරන්නේ. සාමාන්‍ය සාමනෙර කෙනෙකුට ගිහියෙකුට උනත් උන්වහන්සේලා තමන්ගේ තියෙන අධිගම ගැන කියන්න යන්නේ නැහැ. ඒක සීලයක්. ඒක සීලයක්. එතකොට දැන් ওই දසදම් සූත්‍රයෙන් පෙන්වන සබ්‍රහ්මචාරින් වහන්සේලා මේ තමන් ජීවිතය අත්හරින්න යන මොහොතේ ඇහුවොත් එහෙම ඔබ වහන්සේ යම්කිසි අධිගම ලැබලා තියෙනවද, මාර්ගඵල හරි මොන හරි ලැබලා තියෙනවද කියලා මං ඒ වෙලාවේ නිරුත්තර වෙන්නේ නැති වෙන්න දැම්ම තියා ඒකට සුදුස්සෙක් බවට පත් වෙන්න ඕනේ කියලා කටයුතු කරන්න කියන එක. කියන්නේ ජීවිතය අතහරින මොහොතේ සබ්‍රහ්මචාරී ස්වාමීන් වහන්සේලා ඇහුවොත් එහෙම ඔබ වහන්සේ මාර්ගඵල ලැබලද කියලා උත්තරයක් දී ගන්න බැරි වෙන්නේ කිසිම දෙයක් නැත්තන්නේ. එහෙමයි. එහෙම වෙන්නේ නැති වෙන්න මම වැඩ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ එතනදී බය නැතුව ඔව් මම මෙන්න මේ අවස්ථාවට පත් වෙච්ච කෙනෙක් කියලා තමන්ට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න දැම්ම තියා ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති යෙදෙන්න කියලා. ඒ ප්‍රතිවේද දැම්ම සාක්ෂාත් කරගන්න කියලා කියනවා. ඉතින් එතකොට මේ
කියන්න ඕන තැන්නේවා ඒ තැනක නිහඬව ඉන්නේ නැහැ කියනවා එනම් උන්වහන්සේලා. හැබැයි රහතන් වහන්සේලා මේ හම්බෙන ගිහියන්ට එහෙම නැත්තම් සමාජ ජාලවල එහෙම මම මෙහෙමයි කියලා ප්‍රකාශ කර කර යන්නේ නැහැ එක සීලයක්. දැන් ඊට පස්සේ අපේ හැමදෙන්න බොහොමසේ සඳහන් කර ගෘහපතියාට කරුණු කීපයකින් නමමැනි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මේ විදිහට පිරිසක් අර ගැරහීමට ලක් වෙනවා ඒ වගේම ප්‍රශංසා කටයුතු වෙනවා කියන එකේදී එහි එක එක කරුණ ගත්තොත් අපේ හැමදෙරුනේ යම් භික්ෂුවක් ආරණ්‍යක විසුවවද ග්‍රාමාන්තර විහාරීය විසුවවද එහෙම නැත්නම් පින්ඩපාතිකවද එහෙම නැත්නම් නිමන්ත්‍රණය කළවද මේ විදිහට ඕනෑම භික්ෂුවක් උඩඟුනම් එහෙම නැත්නම් දැඩි මාන සහිතනම් එහෙම නැත්නම් චපලනම් දැන් ඒ අතරේ තව දෙයක් තමයි මේ කට හැකරනම් සහ වෙරෙන්දුක්සේ කෑගසයිනම් වගේ මම මේ සිංහල අර්ථය මේ ගන්නකොට අපි හැමදෙරුනේ. එතකොට සිහි මුලා වූයේ නම් කියන එක බොහොමසේ අත්‍තරම ප්‍රകൃති සිහි පිළිබඳ සඳහන් කරමින් නේ සඳහන් කළා. වචනෙන් වචනේ එකින් එක වෙනම් විග්‍රහ කරේ නැහැ වෙලාව මතින්නේ. එහෙම මේ නුවණ නැතිනම් සිත සමාධිමත් නොවේ නම් විසිරුණු සිත තියත්නම් සහ දමනය නොකළ ඉන්ද්‍රියන් නැත්නම් මායතර අර දමනය කියන වචනෙට අපි හැමදෙරුනා පේනවා. දැන් මෙහි අපි මේ උඩඟු සහ දැඩි මාන සහිත කියන දේ අපිට මේ කියන්නේ මේ ගෘහයේ ඉන්න පිරිස විදිහට එහෙම නැත්නම් මේ මේ ගිහියන් විදිහට අපිට මේ හඳුනා ගන්න පුළුවන් අපේ හැමදෙරුනේ. දැන් ඒකද මේ අපි දන්නවා හරි ආඩම්බරයි හැමදෙරුවන් මේ වගේ දේවල් අපි කියන්නේ මේකද මේ උඩඟු සහ මේ දැඩි මානසයද කියලා කියන්නේ අපේ හැමදෙරුනේ. මෙහෙමයි සමීර මේ සමහර සමින්හන්සලා බාහිරින් බැලුවට පස්සේ හිතෙනවා මුන්නහන්සේ හරි අවබෝධයක් ලැබල වගේ කියලා. එහෙමයි. හරිම නිවිච්ච ස්වභාවය. දමන වෙච්ච ස්වභාවය. කතා කරද්දි හරි සංවරයි. හරිම සාන්තයි වගේ. වඩිනකොටත් එහෙමයි. බැලු බැල්මටම හිතෙනවා හොඳ අවබෝධයක් තියෙනවා හොඳ මේ හික්මීමක් තියෙනවා. යම් කිසි මගපලයක් වුණත් ලැබල ඇති කියලා හිතෙනවා. එහෙමයි. සමහර සනසල දැක්ක ගමන් හිතෙනවා හපෝ කතා කරන හැටි කිසිම සංවරකමක් නැහැ. මේ හාන්දුරුවන්ට නම් කිසිම මේ අවබෝධයක්වත් නැතුව ඇති කියලා හිතෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා හතර නමක් පෙන්නනවා අඹ ගෙඩියට උපමා කරලා. එහෙමයි. අඹ වර්ග හතරක් තියෙනවා ලෝකේ. එකක් තමයි හොඳට ඉදිලා ඇතුලින්. හැබැයි පිටින් පේන්නේ ඉදිලා නෑ වගේ අමුයි පෙනුමක් පේන්නේ. එහෙමයි. තවත් අඹයක් තියෙනවා පිටින් හොඳට ඉදිලා වගේ පේනවා ඇතුලේ වැළවම අමුයි. හොඳටම ඇඹුල. ඇතුළමයි පිටින් හොඳට ඉදිලා වගේ පේනවා. තවත් අඹයක් තියෙනවා ඇතුළත් හොඳට ඉදිලා පිටත් හොඳට ඉදිලා. තවත් අඹයක් තියෙනවා ඇතුළේ ඉදිලත් නැහැ පිටිනුත් ඉදිලා පේන්නේ නැහැ. ඔය අඹ හතර වගේ භික්ෂුණුත් ඉන්නවා කියනවා. ඇතුළෙන් ඉදිලා කියන එක උපමා කරේ හොඳ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයකින් යුක්තයි හොඳ ප්‍රඥාවක් තියෙනවා. සීලය සමාධිය ප්‍රඥාව තුළ හොඳ හික්මිච්ච හිතක් තියෙනවා. එතකොට පිටින් මේ ඉදිලා වගේ පේනවායි කිව්වේ පිටින් පේන්නේ අර අවබෝධය තියෙනවා වගේ හරි ශාන්තයි හික්මිලා වගේ මාර්ගඵල ලැබල වගේ පිටින් පේනවා දමන වෙලා වගේ ඒ අමොයි වගේ පේනවා කියලා. එතකොට ඒකේ අනිත් පැත්ත. එහෙනම් එතකොට මේ කරුණු දෙක ගලපලා බලන්න ඇතුළ ඉදිලා පිට අමොයි කියන්නේ. එහෙමයි. හොඳ අවබෝධයකින් යුක්ත භික්ෂුන් ඉන්නවා. චතුරාර්ය සත්‍ය ගැන හොඳ අවබෝධයක ඉන්නේ. සමහරට මාර්ගඵල අවබෝධයක ඉන්නේ. හැබැයි පිටින් බැලු බැල්මට පේන්නේ නැහැ කිසිම මේ කලබලයි වගේ කිසිම සංවරකමක් නැහැ වගේ කතාබහේ හැසිරීමේ දමනයක් කියන එකක් තේරෙන්නේ නැහැ. මේ සාන්තාන්ත කියන එකක් පේන්නේ නැහැ එහෙම. ඒතර අවබෝධය ඇතුළාන්තේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර ඇතුළ ඉදිලා පිටාමු අඹක් තියෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තෙන් පිටාමු ඇතුළ මේ ඉදිලා වගේ පේන අයත් ඉන්නවා. ඒ කියන්නේ ඇතුළේ මේ ලෝකේ අවබෝධයක් නැහැ. එහෙමයි. කිසිම චිත්ත සමාධියකුත් නැහැ. හැබැයි හරීම සන්තුන් කතා බහ කරද්දි හරි නිකන් නිවිලා ඒ අර උපතින්ම තින්ද සමහර ඉන්නේ හරි උපතින් නිවිලා සාන්ත දාන්ත. එහෙම කිසිම රාගයක් පේන්නේ නැහැ, ද්වේෂකුත් නැහැ. හරීම හොඳයි. හැබැයි මේ ලෝකේ අවබෝධයක් නැහැ. සමහර ඉන්න හොඳට අවබෝධය තියෙනවා හැමතිස්සෙම රාගයේ ද්වේෂේ එක්ක මේ කෙලෙස් එක. ඒ කියන්නේ අර
දුක්කා පටිපදා සුකා පටිපදා කියලා පටිපදා දෙකක් පෙන්නවා. මේ දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියලා කරුණු දෙකක්. එක කියන්නේ දන්දා විඤ්ඤා සුකා පටිපදා, දන්දා විඤ්ඤා කිප්පා මේ දුක්කා පටිපදා කියලා ඉන්නවා. සුකා පටිපදා එකෙත් දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියන එකට ඉන්නවා. කියන්නේ සමහර ඉන්නවා මේ හරියට තරහ යනවා, රාගය හැම ඇති වෙනවා, හැබැයි ඉක්මනටම ධර්මය අවබෝධ වෙනවා. සමහර අය ඉන්නවා මේ රාග දේශ එහෙම නිතර ඇවිස්සෙනවා, ධර්ම අවබෝධෙත් හරි හිමීට වෙන්නේ. ඒ වගේම තවත් සමහර ඉන්නවා ධර්ම අවබෝධෙ හොඳට ටග්ගාල ඇති වෙනවා, මේ කෙලෙස් එහෙම පේන්නෙත් නැහැ. හරි නිවිච්ච ගතියක් උපතින්ම තියෙන අය ධර්ම අවබෝධෙ බොහොම ඉක්මන. සමහර ඉන්නවා මේ ධර්ම අවබෝධයක් නැහැ, එහෙම හිමීට ඇති වෙන්නේ. එහෙම ලොකු මේ ධර්මය ගැන අවබෝධයක් ලොකුවට ඇති වෙන්නේ, හැබැයි අර නිවිච්ච ගතියක් කෙලෙස විසිච්ච ගතියක් නැහැ. ඉතින් ඔය හතර පිරිසම එතනත් ඉන්නවා. ඒ හින්දා අපිට මේවත් හොයන්න බෑ ගිහි ගෙදර ඉන්න අයට. හාමුදුරුවෝ කෙනෙක් කතා කරපු පමණින් වැඩි වඩින විලාසයෙන් උන්වහන්සේගේ හැසිරෙන විලාසයෙන් එහෙම හොයන්න බෑ. ඒවා අවබෝධය, උන්වහන්සේගේ චිත්ත සමාධිය, චිත්ත අවබෝධය කොච්චරද කියන එක ප්‍රකෘතිය පිටින් නොපෙනෙන්නෙත් නැහැ. සමහර කතා කරන දෙයකින් තේරෙනවා සමාධිමත් සිතක් තියෙනවද නැද්ද, මාන්නක්කාරද නැද්ද කියලා. හැබැයි ඇතැම් තැන්වලදී ඒක 100%ක්ම හොයන්න බැරි තැන් එනවා. එක සන්නසනමක් නිතර බැන බැන ඉන්න ස්වභාවයේ වචන පිට කරනවනේ. මේ බලදී උන්වහන්සේ අතීත ආත්ම ගානක මේ සේවකව පරිපාලනය කරපු පුරුද්ද. උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඒ වගේ අවස්ථා තියෙන හින්දා එහෙම හොයන්න බෑ. පිටින් අමුයි වගේ පේනට ඇතුළ හොඳට ඉදිලා ඇතුළෙන් අවබෝධය තියෙනවා. ඒක හින්දා සමහරලාට එහෙම සන්නසලට පිටින් බලලා බයිනවා. අපෝ කිසිම සංවරයක් නැති හාඳුරු කෙනෙක් කතා කරන්න දන්නේ නැහැ කියලා බයිනවා. බලනකොට උන්වහන්සේ හොඳ අවබෝධයක් තියෙන එහෙම සන්නසලට බලද්දී බැනලා තියෙන්නේ. සමහරලාට පැහැදිලා තියෙන්නේ පහදින්න ඕන ගුණයක් තියෙන කෙනෙකුට නෙමෙයි. ඒකත් තේරුම් ගන්න අර අංගුත්තර නිකාය එක දේශනාවක පෙනෙනවා, අපහදින්න ඕන කෙනෙක් කෙරෙහි පැහැදුනත් නිරේ යනවා, පහදින්න ඕන කෙනෙක් කෙරෙහි අපහැදුනත් නිරේ යනවා කියලා. එහෙමයි. ඒක හින්දා ඒ පහදින අපහදින එකට බාහිරින් හොයලා පහදින අපහදින එක බොහොම බරපතලයි. හොඳම දේ තමයි ඒ සොය සොයා පහදින පහදින වැඩන්නේ. දානයක් දෙන්න උනහම අපි දේශනායේ දාරුකම්මිකට දුන්න උපදේශය තමයි හොඳම වටින තැන. සංඝයාට දන් දෙනවා කියලා දන් දෙන්න. එන්න ඔබ සංඝයාර දන් දෙන්න, සංඝයාර දන් දෙන්න ඔබගේ සිත පැහැදේ කියලා තමයි අමමැනි බුදු පියාණන් වහන්සේ සඳහන් කරේ. අපේ අවසන් විනාඩි කිහිපේ ඉන්න අපේ හැමදෙරුනේ වෙසක් ගැන කතා කරද්දී තවත් දවස් 10ක් පමණ තියෙන්නේ වෛශාඛ මංගල්‍ය උදා වෙන්නට. මෙසරෙත් අපි බොහෝ විට අපේ Facebook එකේ එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල සැරිසරද්දී ඇතැම්ම දාලා තියෙන දෙයක් තමයි අවුරුද්ද හොඳට සැමරුව නිසා මේ සැරේ වෙසක් නැති වෙන විදිහක් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් දාලා තියෙද්දී අපි ඔබට මතක් කරන්න ඕනේ FM රේඩියෝ විදිහට වෙසක් දවසේ ඊට පසුදා උදෑසන සිටම රාත්‍රිය දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෞද්ධ ධර්ම වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් සජීවව විකාශය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබ නිවසේ සිට ආධ්‍යාත්මයට කතා කරන්න හැකි මේ වෙසක් දිනේ සමරන්නට කියලා අපි ආරාධනා කරන අතරේ අපි හැමදෙරෙන් අපි කෙටෙන් හෝ කියමු වෛශාඛ මංගල්‍යය. අපිට මෙවරත් හොඳින් සමරන්න පුළුවන් වෙලා තියෙනව නේද අපි හැමදෙරනේ? මහින්ද සමීර මොන හරි නිත්‍යකී සූදානමක් තියෙනවනේ වැඩ පිළිලක් මේ මට ඇහුණා මේ අපි මේ විශේෂයෙන් දැන් නිවසේ සිට වෙසක් බැතිගී අපිට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ වෙසක් වෙනුවෙන් විශේෂ ධර්මානුශාසන මාලාවක් පවත්වන 23 වෙනිදා සිට 29 වෙනිදා දක්වා සප්ත බොජ්ජංගසුරින්නේ බොජ්ජංගේ වෙන වෙනම විවරණය කරන විදිහට මේ විදිහේ විවිධාකාර වැඩසටහන් රාශියක් සූදානම් කරලා තියෙනවා අපි හැමෝටම. මේ සමීර මේ මට ඔය අතර ඇත්තට මතක් කරන්න තව කරුණක් තියෙනවා. වෙසක් පොහේ නිමිත්තෙන් අපි අපේ බවුන් පැලස සංගරාවෙත් මීළඟ කලාපය නිකුත් කරන්නට අපේ පැත්තෙන් සියලු කටයුතු අපි සූදානමින්. නමුත් මේ අපි තැපෑල හරහා නිවෙස් වලට බෙදා දුන්න සංගරාවක්නේ බවුන් පැලස සංගරාව. මේ පවතින වාතාවරණය තුළ මම හිතනවා රටේ මේක පොදුවේ රටේ හැමෝටම විවිධ අංශවලට බලපෑම් වෙලා තියෙන නිසා තේරුම් ගනීවි කියලා තැපැල් දුම්රිය නවත්තලා තියෙන්නේ. තැපැල් කාර්යාල බොහොමයක් වහලා තියෙන්නේ.
එතකොට තැපැල් සේවක මහත්තුරු නිවසින් නිවසට ලියුම් බෙදමින් යන එක අඩාල වෙලා තියෙන්නේ. ඉතින් රටේ ඇතැම් තැනක තියෙන පුළුවන් තව තැනක දුර්වල වෙලා තියෙන. එතකොට අපිට පසුගිය කාලෙත් සංගරා බොහෝමයක් අතුරුදහන් වීම වුණා මේ සිදුවීමත් එක්ක. එතකොට මේ වෙලාවේ හැමතැනම වහලා තැපැල් දුම්රිය පවා නැතිකම තුළ මේ මොහොත යම් ප්‍රමාදයකට ලක්වීමක් සිද්ධ වෙනවා. මේ අපේ ප්‍රත්‍ය ප්‍රශ්නයක් නෙමෙයි, තැපෑල ප්‍රශ්නයක්. ඒ නිසා අපි තැපෑලට දාන්නෙම නැහැ. මොකද මේ තියෙන තත්ත්වය තුළ තැපෑලට බාර දීමක් කොහොමත් පිළියම් දෙලෙමයි. මේ තැපෑල් කියන අපි ලියාපදිංච සංගරාවක් නිසා පිළියන්දල තැපැල් කාර්යාලය හරහා විතරයි මේක බාරදීම කරන්න ඕනේ. ඒක නීතියක්. එහෙමයි. තැපැල් මූලස්ථානෙම තියෙන නීතියක්. එතකොට පිළියන්දල මේ වෙනකොට නගරයම වහලා තියෙන්නේ. එහෙමයි ප්‍රමුද. ඒ නගරයට අඩුතරම ඇතුල් වෙන්නවත් බැහැ. ඒ නිසා තැපැල් කාර්ය මේ රටටම බෙදෙන තැපැල් කාර්යාලෙම මේ වෙනකොට වහලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒක මේ වෙලාවේ දැනුවත් කරේ. නැත්තම් විසක් සංගරාව ඇත්තටම අපි අතට ලබා දිය යුතුම සංගරාව. අපි විසක් පොහෙට බොහෝ පෙර ලබා දෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ. නමුත් මේ කාලේ වෙනකොට අපි තැපැලට බාර දීලා ඔවුන්ට අතට ලැබෙන්න ඉඩ හදන්න ඕනේ කියලා හිතන් හිටිය සංගරාව. නමුත් රටේ හැමෝටම පොදේ මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක අපි සූදානමින් ඉන්න කියලා කියනවා. මේ ප්‍රශ්න විසඳුන ගමන් එහෙමයි ප්‍රහමතුන්. අපිට හර ගැටලුවට පිළිතුරු ලබා ගන්නවන්නේ ඉදිරි සතියක. අපිට තවත් සතියක් තියෙනවා විසක් වලට පෙර. ඒ නිසා අපි සමුගෙන යන්නට සූදානම් වන්නේ අද ධර්මදේශනාව සහ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධය ලබන්නට මේ ධර්මදේශනය නම් පිනම හේතු වේවා, උන්වහන්සේගේ නිවීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුගන්නවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.